ඔයගේ පොදු උපදෙස් ටික ඔයගේ ඒක බුරු බුරු වෙන්න මම ඉදලා තියෙන්නේ. එතකොට මේක පළවෙනි ගැටලුව කාර්යාලයේ පංචවිධ ශ්‍රිතයට අයත් පියවර දෙකක් සඳහන් කරන්න. පංචවිධ ශ්‍රිතයට අයත් යන්නේ ඔකනේ. පියවර දෙකක්. පංචවිධ ශ්‍රිතයට අයත් පියවර දෙකක් සඳහන් කරන්න. අපි මුලින්ම තොරතුරු ලබා ගන්නවා. ඔන්න තොරතුරු මත තමයි කාර්යාලය වැඳලා තියෙන්නේ. කාර්යාලයක කාර්යභාරය කියලා ගත්තවුනත් ඔන්න තොරතුරු ලබා ගැනීම තොරතුරු රැස් කිරීම කියවත් කමන්නේ. ඒ තොරතුරු සටහන් දැන් අපි තොරතුරු ගන්නවා. ඔයාලා කෝල් එකක් දෙනවා එන්නේ තියන්නේ කියලා. ඔන්න ඒක ලියා ගන්නවා. සටහන් කරනවා. නැත්තම් ලියුමක් ගෙනත් දෙනවා. ඒ ලියුමේ තියෙන සාරය අපි ලිපිකොට සටහනක සටහන් කරනවා. තොරතුරු සටහන් කිරීම. තොරතුරු ලබා ගැනීම තොරතුරු සටහන් කිරීම. පංචවිධ ශ්‍රිතයට අයත් පියවර දෙකක්. ඔන්න තොරතුරු ලබා ගන්නවා තොරතුරු සටහන් කරනවා. තොරතුරු ලබා ගැනීම තොරතුරු සටහන් කිරීම. ඊළඟට මම පහත් තියන අය ඔක්කොම කියන්න තොරතුරු විශ්ලේෂණය කිරීම. විශ්ලේෂණය කිරීම. තොරතුරු ලබා ගැනීම ඊට පස්සේ ලබාගත් තොරතුරු සටහන් කරනවා ඊට පස්සේ තොරතුරු විශ්ලේෂණය කරනවා. තොරතුරු විශ්ලේෂණය කරලා තමයි ඊට පස්සේ අපි පිළිතුරු ලිපියක් නැත්තම් පිළිතුරක් දෙන්නේ නැත්තම් තොරතුරු සැපයීම කරන්නේ. ඒනම් ඊට පස්සේ තමයි තොරතුරු සැපයීම. තොරතුරු සැපයීම. මේකට උත්තරේ මේ ලියන්නේ මේ ඉඳ තියෙන තැන ලියන්නේ ඈ. ඊට පස්සේ වත්කම් ආරක්ෂා කිරීම. රජයේ සේවකයෙ විදිහට රජයේ වත්කම් ආරක්ෂා කිරීම අපේ කාර්යාලයක කරනවා. වත්කම් ආරක්ෂා කිරීම නැත්තම් වත්කම් සුරැකීම. වත්කම් සුරැකීම. මේක සුරැකීම කීවත් කමන්නේ ආරක්ෂා කිරීම කීවත් කමන්නේ. තොරතුරු සැපේම කීවත් කමන්නේ තොරතුරු නිකුත් කිරීම කීවත් කමන්නේ. සිංහල භාෂාවේ සමාන වචන තියෙනවා නේද? ඒවා ගන්න පුළුවන්. මේක සිංහල භාෂාවේ තියෙන එකක් නෙමෙයි. මේක ලෝක භාෂාවෙන් ආපු ඒවා. ලෝකයේ තියෙන කාර්යාල ක්‍රම තියෙනවා. ලෝකයේ විවිධ රටවල පිළිගත් කාර්යාල ක්‍රම තියෙනවා. ඒ වගේ විදිලා ආපු ඒවා තමයි මේ. මේ ප්‍රශ්නේ ඔයාලගෙන් අහලා තිබ්බා කාර්යාලයක ශ්‍රිතය යනු කුමක්ද කියලා අහලා තිබ්බා එකපාරක් ලකුණු පහක ගැටලුව. එතකොට පොත්වල පිළිගත් පොත්වල නැහැ. පිළිගත් කළමනාකරණ වේදී කියපු පොත්වල සමහරේ වගේ මේක තිබ්බේ නැහැ. නමුත් සමහර ලංකාවේම පොත් දෙකක මම මේක දැකලා තිබ්බා. මගේ කබඩ් එකේ පොත් දෙකක් තිබ්බා මේක. එහෙනම් මොකද්ද? තොරතුරු ලබා ගැනීම, තොරතුරු සටහන් කිරීම, තොරතුරු ලබා ගැනීම කියන්නේ තොරතුරු රැස් කිරීම කියන්නේ දෙකම එකයි ඈ. මම කියන්නේ ලෝක භාෂාවලින් විදියාපුවා කියලා සිංහලයට පරිවර්තනය කරද්දි විවිධ වචන එනවා. එහෙනම් තොරතුරු ලබා ගැනීම හෙවත් තොරතුරු රැස් කිරීම. තොරතුරු සටහන් කිරීම. තොරතුරු විශ්ලේෂණය කිරීම. දැන් බලන්නකො ඔයාලට ලියුමක් එනවා. නැත්තම් ආකෘති පත්‍රයක් එනවා. මේ ආකෘති පත්‍රය අපි අවශ්‍ය දේවල් සටහන් කරනවා. ඔන්න තොරතුරු ලබා ගන්නවා ආකෘති පත්‍රයල අතට ගන්නවා තොරතුරු ගන්නවා නැත්නම් ටෙලිෆෝන් කෝල් එකකට සමන් දෙනවා තොරතුරු ගන්නවා තොරතුරු සටහන් කරනවා මේක පොතේ නැත්නම් ලිපිගොනුවේ සටහන් කරනවා ඊට පස්සේ තොරතුරු විශ්ලේෂණය කරනවා ලිපිගොනු සටහනකින් අදාළ ලිපියේ සාරය දාලා ඉවරලා ඒ දාපු සාරය ආයතන ප්‍රධානියා තීන්දුව తీරන ගන්න පහසු කර ගන්නවා තොරතුරු විශ්ලේෂණය කරනවා තොරතුරු විශ්ලේෂණය කරනවා ඊට පස්සේ පිළිතුරු ලිපියක් යවනවා. ඒ කියන්නේ තොරතුරු සපයනවා, තොරතුරු නිකුත් කරනවා, තොරතුරු නිකුත් කරනවා. ඊට අමතරව හැම කාර්යාලයකම ඉන්වෙන්ටරි එකක් තියෙනවා. රජයේ වත්කම් සුරැකීම පළවෙනි තැනට තියෙන්න ඕනේ. එහෙනම් වත්කම් සුරැකීම. කළමනාකරණ වේදින් පිළිගත්තු හතර දෙනෙක් ඉන්නවා ලංකාවේ විභාග මට්ටමට විභාග දෙපාර්තමේන්තුවේ පිළිගත්තු කළමනාකරණ වේදින් හතර දෙනෙක් ඉන්නවා. මේ කාර්යාලයක කාර්යභාරය ගැන ECI අයර් ඉන්නවා. පෙනී හැකට් ඉන්නවා ජෙෆ්රි වයිට් හාඩ් ඉන්නවා ඒ වගේ කළමනාකරණ වේදින් ඉන්නවා මේ කළමනාකරණ වේදින්ගේ තුන්දෙනෙක් කියලා දිනවා මෙන්න මේ වත්කම් ආරක්ෂා කිරීම කළමනාකරණ වේදින් තුන්දෙනෙක් කියලා දිනවා එහෙනම් වත්කම් ආරක්ෂා කිරීම කියන එක ගොඩාක් තැන්වලට ඉන එක වත්කම් සුරැකීම ගැන කළමනාකරණ වේදින් තුන්දෙනෙක් කියලා දිනවා මේ සිද්ධාන්ත ටික කෙරුවේ අපි දෙවෙනි දිනේ සටහනේ
පනස් හත්තරේ සිද්ධාන්තෙ විදිහට දෙකේ 57 විදිහට මේක ඇති යුට් නම්බර් 2 යුට් නම්බර් 2 57 ගැටලු දැන් අලුත් අය යුට් නම්බර් 2 ගැන කරුයෙන් දෙපා ඒව ගැන හිතන්න යන්න එපා යුට් නම්බර් 1 2 3 ඒ තුනේම තිබ්බ කාරණාවල ඉතාමත්ම වැදගත් කරුණු සම්පින්දනය මුත්‍ත්‍ිත නිබන්ධනයක් විදිහට දීලා ඒකත් එක්ක ඔයාලට මාර්තු මාසෙදී පෙබරවාරි මාසෙ නෙමෙයි මාර්තු මාසෙදී රිවිෂන් එකක් එක මාසයක පුනරීක්ෂණයක් කරනවා මේ ටික සේරම සියලු දෙනාට නැවත මතක් වෙන පුනරීක්ෂණයක් කරනවා ඒකෙදි ඉන්න සියලු දෙනාට මතක් වෙනවා සහ අලුතෙන් ආපු හැම දෙනාටම උනන්දුව මත මේ ඔක්කොම ටික නැවත අල්ල ගන්න පුළුවන් ඒකෙත් රෙකෝඩින් ගන්න පුළුවන් සීමිත කාලයක් ඔයාලට බලන්න රෙකෝඩින් එක ගන්න පුළුවන් ඒකෙදි ඒ නිසා ගැටලුවක් හිතන්න එපා මම මේ නිකමෙට ලියුවේ ටියුට් එක තියන අය බලා ගන්න මතක් වෙන ආවර්ජනයේ වෙන්න ටියුට් නම්බර් 2 වල 57 තමයි මේක අපි යදා කරේ එහෙනම් කාර්යාලයක කාර්යභාරය මොනවද කියලා ඇහුවත් ওই ටික තමයි ලියන්න තියෙන්නේ පොදුවේ ඇහුවොත් හැබැයි කලමනාකරණ වේදිකාවේ නිර්වචනයට අනුව කාර්යාලයක කාර්යභාරය ඇහුවොත් ඊට වඩා වෙනස් මතකයිනේ පහුගිය විභාග දෙකට අහලා තිබ්බා ඊසීආයර්ගේ නිර්වචනයට අනුව කියලා එකපාරක් කාලා තිබ්බා තව පාරක් විනත් කලමනාකරණ වේදිකාවට අනුව අහලා තිබ්බා මතක ඇති අපි ඉඳන් කරා රයිට් එවනම් ඊළඟට තුන්වෙනි එක තුන්වෙනි ගැටලුව බෙදූ ලිපිගණු ක්‍රමයේ වාසි දෙකක් සඳහන් කරන්න දැන් ලිපිගණු ක්‍රමය බෙදූ කියන්නේ මොකද්ද ඒකාබද්ධ ලිපිගණු ක්‍රමය සර් මට ස්ක්‍රීන් එක වහන්න ලිපි ගොනු කිරීමේ ප්‍රධාන ක්‍රම සම්මත ක්‍රම දෙක මොකද්ද කියලා ඇහුවොත් ලිපි ගොනු කිරීමේ සම්මත ක්‍රම දෙක මොකද්ද කියලා ඇහුවොත් ඒකාබද්ධ ලිපි ගොනු ක්‍රමය සහ බෙදූ ලිපි ගොනු ක්‍රමය ඒකාබද්ධ ඒ කියන්නේ පොත් ගොනු ක්‍රමය කියන්නේ ඒකාබද්ධ ක්‍රමයට ඊගාවට බෙදූ ඒ කියන්නේ විභාජිත විභාජිත කියන්නේ විභජනය වෙලා බෙදූ බෙදුණු ලිපි ගොනු ක්‍රමය මෙන්න මේ ලිපි ගොනු ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි ඒකාබද්ධ ක්‍රමයේදී ලිපි සහ සටහන් පත්‍රිකා දෙකම එක පැත්තට අමුණනවා විභාජිත ක්‍රමයේදී ලිපි දකුණු පසට සටහන් පත්‍රිකාවන් අත පැත්තට අමුණනවා එහෙනම් මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ බෙදූ ලිපි ගොනු ක්‍රමය ගැනද ඒකාබද්ධ ක්‍රමය ගැනද ප්‍රශ්නේ අහලා තියෙන්නේ බෙදූ ලිපි ගොනු ක්‍රමය මෙන්න මෙහෙම බෙදලා තියෙන එකේ වාසි දෙකක් දැන් මේ තියෙන සටහන් පත්‍රිකා රෝම ඉලක්කම් 6 ඔය වගේ දාලා මේවා පිටු මේවා ලිපි මේවා සටහන් පත්‍රිකා. එතකොට මේ ලිපිවල පිටු අංක යටේ ඉඳන් උඩට ඉහළ දකුණු කෙළවරේ හින්දි අරාබි ඉලක්කම් වලිනුත් සටහන් පත්‍රිකාවල ඉහළ කෙළවරේ මැදින් මේවායේ දෙපැත්තේම රෝම ඉලක්කම් වලිනුත් තමයි අංකණය කරන්නේ. ඉතින් මේ සටහන් පත්‍රිකාවල මේ ලිපිවල තියෙන කරුණු සාරාංශගත කරලා තියෙන්නේ. ඒ නිසා සටහන් පත්‍රිකා විතරක් බලලා සමස්ත ලිපි ගොනුවම අධ්‍යයනය කරන්න පහසුයි. කිටි කාලයකින් අවශ්‍ය දේවල් ටික විතරක් සටහන් පත්‍රිකාවලින් ලිපි ගොනුවම අධ්‍යයනය කරන්න පහසුයි. ඒක තමයි ප්‍රධාන වාසිය. එහෙනම් ලියමු සටහන් පත්‍රිකා පමණක් පරීක්ෂා කර බලා. සටහන් පත්‍රිකා පමණක් බලා. මුළු ලිපි ගොනුවම සරලව නැතුව සංකීර්ණ නොවෙමේ ගොඩාක් ගැඹුරෙන් නෙමෙයි සරලව දල වශයෙන් ලිපි ගොනුව බලා ගන්න පුළුවන් සරලව අධ්‍යයනය කළ හැකි ඔන්න බෙදූ ලිපි ගොනු ක්‍රමය කියන්නේ විභාජිත කියන එක දෙපැත්තට බෙදලා විභජනය වෙලා බෙදලා විභාජිත එහෙනම් සටහන් පත්‍රිකා පමණක් බලා මුළු ලිපි ගොනුවම සරලව අධ්‍යයනය කළ හැකි ඒක තියනනම් හරියක් දාගන්න හරියක් දාගන්න ඊළඟට මේකේ තියෙන තව වාසියක් තමයි දැන් අපි ලිපි ගොනුවේ කොලයක් ගැලවුණා කියන්නකො ගැලවුණා වුණාට ඒ කොලයට අදාළ සටහනේ තියෙන තොරතුරු ආරක්ෂා වෙනවා ඒකාබද්ධ ක්‍රමයේදී කොලයක් ගැලවුණා නම් ඒ කොලේ මතම තමයි සටහන් නියෝග ඔක්කොම තියෙන්නේ ඒ නිසා මුළු තොරතුරු ඔක්කොම නැති වෙනවා කොලයක් ගැලවුණොත් ලිපියක් ගැලවුණොත් තොරතුරු සියල්ල අහිමි වෙන එක ඒකාබද්ධ ක්‍රමයේ අවාසියක් විභාජිත ක්‍රමයේදී ඒකේ විලෝමයේ ඉන්නේ ඒකේ අනිත් පැත්ත විලෝමයේ ප්‍රතිලෝමයේ එහෙනම් මේකෙදී ලිපියක් ගැලවී ගියද සටහන් පත්‍රිකාවල තොරතුරු ඉදිරිවීම ආරක්ෂා වීම වාසියක් එහෙනම් ලියමු
ලිපියක් ගැලවෙයි කියද? ගැලවී ගියද? සටහන් පත්‍රිකාවල තොරතුරු ආරක්ෂා වේ. තොරතුරු ආරක්ෂා වේ. කොහොම ලියලා තිබ්බනම් ඒ කෙනාටත් ලකුණු හම්බේ. ඒකත් වාසියක්. ලිපියක් ගැලවී ගියද සටහන් පත්‍රිකාවල තොරතුරු ආරක්ෂා වේ. ඒක ලියලා තිබ්බනම් එයාටත් ලකුණු දාගන්න. ඊළඟට ලිපියක පිටපතක් යවනකොට ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඉල්ලනවා අහවල් ලිපියේ කොපියක් එවන්න කියලා. යවන්න නැතුව ඉන්න බෑ නීත්‍යානුකූලව යවන්න ඕනේ. මේ ලිපිය මතව සටහන් නියෝග දාලා තියෙනවා නම් ඒ වගේ තියෙන රහස් ටික එයාට යනවා. නේද? එයාට යනවා. එහෙනම් ඒක වළක්වා ගන්න පුළුවන් සටහන් පත්‍රිකාවල විතරක් අපි සටහන් සහ නියෝග තියෙනවා නම් ලියනවා නම් වැඩේ පහසුයි. ඒකාබද්ධ ක්‍රමයේ එහෙම කරන්න බෑ ලිපිය මතමනේ සටහන් තියන්නේ ඒ නිසා ඒ වගේ රහස් පිටවීම ඒකාබද්ධ ක්‍රමයේ පැත්තෙන් ගත්තොත් අවාසියක් විභාජිත ක්‍රමයෙන් ගත්තොත් ඒකේ ප්‍රතිලෝමය මොකද්ද ලිපි පිටපතක් යවන විට සටහන් පත්‍රිකාවල රහස් හා නියෝග ආරක්ෂායි එහෙනම් ලියමු ලිපි පිටපත පිටපත පිටතට යවන විට පිටතට යවන විට ලිපි පිටපතක් පිටතට යවන විට ලිපි පිටපතක් පිටතට යවන විට සටහන් පත්‍රිකාවල රහස් රහස් ආරක්ෂා වේ ලිපි පිටපතක් පිටතට යවන විට සටහන් පත්‍රිකාවල රහස් ආරක්ෂා වේ ඔන්න ඒක ලියාපු කෙනෙක් ඉන්නවා නම් ඒකටත් ලකුණ දාගන්න. ඒකටත් දාගන්න. එතනට අපි දීලා තියෙන්නේ ලකුණු හතරක් නේද? ලකුණු හතරක්. එකට දෙක ගානේ හතර දාගන්න. අපි ඒකාබද්ධ ක්‍රමයට සාපේක්ෂව තමයි අපි විභාජිත ක්‍රමේ වාසි හොයන්නේ. දැන් ඒකාබද්ධ ක්‍රමයේ ගත්තත් ලිපිය මතම තමයි සටහන් නියෝග ඔක්කොම දාන්නේ. ඒක නිසා අපිරිසිදුයි අපිලිවෙල. හැබැයි විභාජිත ක්‍රමයේදී ලියුම ලස්සනට වෙනම තියනවා සටහන් පත්‍රිකාවල තමයි පිළිවෙලට සටහන් හා නියෝග දාන්නේ. ඒ නිසා හරිම පිරිසිදුයි පිළිවෙල. ඔන්න ඒකත් ලියන්න සටහන් හා නියෝග. නියෝග වෙනමම තබන බැවින් වෙනමම තබන බැවින් පිරිසිදුය පිළිවෙලය 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 පිරිසිදුය පිළිවෙලය සටහන් හා නියෝග වෙනම තබන බැවින් පිරිසිදුය පිළිවෙලය ඉතින් ස්ටෙමින් එකක් වුණ කර ගියා. ඒ නිදිනේ වුණ කර ගියා. රයි කාලට මේ හැරේ ලිව්වත් පේනව නේද? මේ එළිය තියෙන ස්ටෙම් එක හැමතරම් වගේ පේනවා මම හිතන්නේ. ඔව් පේනවා. පේනවා නේද? රයි. දැන් මේක විභාජිත ක්‍රමයේ තියෙන වාසි මොනවද කියලා අහුවා. දැන් විභාජිත ක්‍රමයේ අවාසි මොනවද කියලා අහුවනම් මේ විභාජිත ක්‍රමයේ බෙදිච්ච ක්‍රමයේ මේකේ වාසි ගැන මේ අහලා තියෙන අවාසි ගැන අහුවනම් ලිපි හා සටහන් පත්‍රිකා වෙනමම කියවීමට සිදුවීම අවාසියක් ලිපි හා සටහන් පත්‍රිකා වෙනමම කියවීමට සිදුවීම අවාසියක් දැන් මේ ප්‍රශ්නේ ගැන මම කියන්නේ අනිත් ඒවා ලියන්න දෙන්නේ නැහැ මතක් කරගෙන විතරක් යන්න මතක් කරගෙන විතරක් ලිපි හා සටහන් වෙනමම කියවීමට සිදුවීම අවාසිය. ඊළඟට සටහන් පත්‍රිකා වැඩි බැවින් ගොනුව විශාලය ඒ සඳහා වියදම වැඩිය නඩත්තු කිරීමත් අපහසුයි. මේ වගේ දේවල් දෙනවා ගොනුව විශාල වෙනවා වියදම වැඩි වෙනවා. ඇයි? සටහන් පත්‍රිකා වැඩි ප්‍රමාණයක් තියෙන නිසා.
විගාඩ විභාජිත ඒකාබද්ධක මේ වාසි ගැන අහුවොත් ඒකාබද්ධක මේ වාසි ගැන අහුවොත් දැන් පොතක් වගේ කියවන්න පුළුවන් ඒකයි පොත්තුණු ක්‍රමය කියන්නේ ඒකාබද්ධක ඇයි ලිපි සටහන් හා නියෝග ලිපි සටහන් හා නියෝග පොතක් මෙන් එකවර කියවාගත හැකි වීම වාසිය අය ලියුම මෙහි බලනවා ආය සටහන් පෙරලා පෙරලා බලනවා එහෙම වදයක් නෑ එකට යන්න පුළුවන් ලිපි සටහන් හා නියෝග පොතක් මෙන් කියවිය හැකි බව වාසියක් ඒකාබද්ධ ක්‍රමේ වාසි ගැන ගත්තා ඊගාඩ ලිපි ගොනුව කුඩයි ඒ සටහන් පත්‍රිකා අවමයිනේ ඒ නිසා ලිපි ගොනුව කුඩයි ඒ නිසා වියදම අඩුයි ඒකත් වාසියක් ඒකාබද්ධ ක්‍රමේ වාසි ටික ගත්තා Mana is ni paper edaris paper edaris me devini ka mari una neda api palaweni ke uttare devini rulak karagena liwwane ida kada karagena liyapu nisa eka mage ayena neda dan meke lakunu daya ganna lakunu hatarama godak ayata athi meke lakunu deka pantiyata hitapu ayata athi mul panti walata hitapu nathi ayata nathu athi ඒගොල්ලන්ට ඉදිරියේදී රිවිෂන් එකේදී ඒවා ආවරණය වෙයි ඈ ඊළඟට හරස් සටහන් මෙදීමේ පිළිගත් ක්‍රම දෙක දැන් හරස් සටහන් දැද්දී තනි සටහන් සහ විත් සටහන් කියන එක තමයි තනි සටහන් ක්‍රමය අනිත් එක විත් සටහන් ක්‍රමය ඒකේ ලකුණු හතර ඇති නේද හරස් සටහන් ලබාගත් පිළි ලකුණු දෙක ඇති හරස් සටහන් ලැබීමේ පිළිගත්කම දෙක දැන් බලන්න පංචවිධ සුතේ පියවර දෙකට ලකුණු දෙකයි හරස් සටහන් ලැබීමේ පිළිගත්කම දෙකට ලකුණු දෙකයි ලකුණු දීලා තියෙන විදිය බෙදලා තියෙන විදිය බෙදූ ලිපි ගොනු ක්‍රමේ වාසි දෙකට ලකුණු හතරයි ලකුණු හතරයි ඇයි එකම ප්‍රශ්නෙක කෙටි ප්‍රශ්නෙක තනි උත්තරයකට ලකුණ දෙන වෙලාවල් තියෙනවා දෙක දෙන වෙලාවල් තියෙනවා අර මේකේ වාසි අවාසි ගැන කියද්දී උත්තරේ සංකීර්ණයි උත්තරේ ටිකක් මේ වගේ තනි සටහන් ක්‍රමේ ද්විත්ව සටහන් ක්‍රමේ කියලා වචන දෙකකින් ලියලා ඉවර කරන්න බෑ වචන දෙකකින් ලියලා ඉවර කරන්න පුළුවන් උත්තර තියෙනවා නම් එව්වට දෙන්න එක ලකුණ දෙන්න හැබැයි වචන පහක් හයක් නැත්තම් වාක්‍ය බැගින් අරගෙන වාක්‍යයක් විදිහට උත්තරේ ලියන්න තියෙන ප්‍රශ්නේ එනවනම් ඒ වාක්‍යයකට ලකුණු දෙකක් හම්බ ඔහොමයි ලකුණු බෙදි. තනි වචන දෙකෙන් තුනෙන් ලියනේවට එක ලකුණ බැගිනොත් වාක්‍යයක් පිටින් ලියන්න ඕනේවට ලකුණු දෙක බැගිනොත් තමයි ඔබගේ ප්‍රශ්න පත්‍රයට ලකුණු හම්බ වෙන්නේ. දැන් කාර්යාලයක ශ්‍රිතයත් එහෙමයි නේද? තොරතුරු ලබා ගැනීම නේද? තොරතුරු සටහන් කිරීම. වචන දෙකයි. ඒ නිසා එක ලකුණ බැගින්. ඔහොමයි ප්‍රශ්න පත්‍රේ මම මේ විශ්ලේෂණයක් කරන්නේ ඔබගේ පැයේ ප්‍රශ්න පත්‍රේ විශ්ලේෂණය. ලයික් එහෙමනම් බෙදූ ලිපි ගොනු ක්‍රමය හරි මේක තනි සටහන් ක්‍රමය ද්විත්ව සටහන් ක්‍රමය මේක මම මතක් කරන්නම් පොඩ්ඩක් ස්ක්‍රීන් එක වහන්න ස්ක්‍රීන් එක වහන්න නැවත මතක් කරන්න මෙහෙම ලිපි ගොනුවේ ඊතලයක් ගහලා දැන් ලිපි ගොනුවේ මෙහෙම තියෙනවානේ මගේ අංකය හරි දිනේ හරි මොනවා හරි ඔතෙන්ට ඊතලයක් ගහලා ඔය ලිපිය තියෙනවා මේ ලිපියේ මගේ අංකයට ඊතලයක් ගහලා අදාළ සියලු පිටු අංක ටික මෙහෙම සටහන් කරන එක ඒ කියන්නේ ඒ ලිපියට සම්බන්ධිත ඒ ලිපියට සම්බන්ධිත වෙනත් ලිපි ගොනුවේ තියෙන්න පුළුවන් ගොනුවේ ඇතුලේ වෙනත් චක්‍රලේක ලිපි තියෙන්න පුළුවන් අන්න ඒ සියල්ලගේම පිටු අංක ටික මෙහෙම දානවා කොහොම දාන එකද කියනවා තනි සටහන් ක්‍රමය කියලා විත් සටහන් ක්‍රමය කියන්නේ T අකුරක් ගන්නවා T අකුරක් ගහලා එක පැත්තක දානවා එක අංක ටිකක් ගොනුවේ මේ පැත්ත තියෙන ඒවා අනිත් පැත්ත දානවා ගොනුවේ අනිත් පැත්ත තියෙන අදාළ ලිපියට යට තියෙන අංක වෙනවත් උඩ තියෙන අංක වෙනවත් දෙපැත්තට දාලා ලියන ක්‍රමයට කියනවා විත් සටහන් ක්‍රමය කියලා T අක්ෂරය. ඒ රයිට් ස්පින් එක දෙන්න. ස්පින් එක දෙන්න මේක කරා. මාර්තු මාසේ රිවිෂන් එකේදී මෙතෙක් කරපු වගේ ඉතාලම වැදගත් ටික කරනවා ඈ. හැබැයි පෙබරවාරි මාසයේදී කරන ඒවා මාර්තු මාසයේදී කරන්නේ එහෙම කරන්න ගත්තොත් එහෙම කරන්න කාලයක් නැති වෙනවා මාර්තු මාසයේදී කරන්නේ මුල් ටිකේ වැදගත් ඒවා ටික විතරයි නැත්තම් මේ වැඩේ ඉවර කරගන්න බැරි වෙනවා පුතේ වැදගත් හැම එකක්ම කරන්නත් බැහැ නේද රයිට් එහෙමනම් හරස්ස ගන්න දීවා හරි බෙදී විතර ක්‍රමය හරි කාර්යාල ක්‍රම සරල කිරීම යන කුමක්ද
Thanks for me one sir. Karyalakrama sarala giri. Onna siddhanta tunak thiyenawa. Karyalakrama sarala kirima kumakda kiyala ahanna puluwan. Karyalakrama ekabaddha kirima mokakda kiyala ahanna puluwan. Karyalakrama sarala kirima karyalakrama weda ekabaddha kirima karyalakrama pratinirmanaya kirima kiyana eka mokakda kiyala ahanna puluwan. Sarala kirima ekabaddha kirima ප්‍රතිනිර්මාණය කිරීම කියලා සිද්ධාන්ත තුනක් තියෙනවා පැහැදිලි සිද්ධාන්ත තුනක්. ඔය තුනෙන් මම ඉස්සෙල්ලා ප්‍රතිනිර්මාණය කියන එක තියන්නම්. ඔන්න කාර්යාලක්‍රමයක් තියෙනවා. මේ තියෙන කාර්යාලක්‍රමය යලි සකස් කරනවා. පවතින කාර්යාලක්‍රමයක් යලි සකස් කරනවා. ප්‍රති කියන්නේ යලි කියන එකනේ. පවතින කාර්යාලක්‍රමයක් යලි සකස් කිරීම කාර්යාලක්‍රම ප්‍රතිනිර්මාණය කිරීම නම් වේ. කාර්යාලක්‍රම සරල කරනවා. Sarala karma kiyanne pratinirmanaya karma kiyanne yali sakas karma kiyana ekata amatharawa den pratinirmanaya karata karyalakrame sankirna wennat puluwa sankirna wennat puluwa wenas karana pratinirmanaya karma kiyanne sarala karma kiyanne sankirna bawa adu karana ekenne me karyalakrame egollo kiyana vidyanukoolo pariksha karala balanna one kiyala e wacana wedagath wenawa pavathina liyanne pa liyanne issara wenne pa liyanne kale dunna ne one tara Pavatina karyalakramayak tiyenawa pavatina karyalakramayak vidyanukoolo pariksha karabala adupadu athoth niweradi kota wada karyakshama sarala naththam pahasu kramaya nirmanaya karanawa wada karyakshama pahasu lihil kramayak nirmanaya karanawa ekata kiyenawa karyalakrama sarala kirima kiyala karyalakrama ekabaddha kirima kiyala kiyanne ekata wada wenas ekak දැන් කාර්යාලයක ශාඛා දෙකක් නැත්තම් පුද්ගලයන් දෙදෙනෙක් අතරේ ශාඛා හෝ පුද්ගලයන් එකිනෙකාට වෙනස් කාර්යාල ක්‍රම අනුගමනය කිරීම වෙනුවට සියලුම දෙනා එකම ක්‍රමවේදයකට අනුගත කිරීමට කියනවා ඒකාබද්ධ කිරීම කියලා. එකම ක්‍රමවේදයකට අනුගත කිරීමට කියනවා ඒකාබද්ධ කිරීම කියලා. එහෙනම් දැන් මේ අහලා තියෙන ප්‍රශ්නෙට විතරක් අපි උත්තරේ ගමු. කාර්යාල ක්‍රම සරල කිරීම යනු කුමක්ද කියන එක තමයි අපිට ගන්න තියෙන්නේ. එහෙනම් ලියමු පවත්නා කාර්යාලකම විද්‍යාත්මකව පරීක්ෂා කරවලා. සර් සර්. ලාස්සෙකි මේ අනවශ්‍ය. අනවශ්‍ය මෙසේජ් එක පවත්නා කාර්යාලක්‍රම විද්‍යාත්මකව පරීක්ෂා කර බලා. ඔයාලා දැන් පන්තිය වෙලා ඉති පන්තියේ ඉන්න වෙන වෙන මැසේජස් දා ගන්න එපා. දර්ශන සර් කියනවා අනවශ්‍ය මැසේජස් සැරිසරන්නේ සැරිසරනවා කියලා. පන්තිය වෙලා ඉති පන්ති අවධානයෙන් ඉන්න. ඔබ විනය තියාගෙන ඉන්න පන්තිය අවස පන්තියේ වෙලාවේ පන්තියේ ඉන්න පන්තියෙන් පස්සේ ඔයාලට කතා කරන්න යමක් තියෙනවා නම් මම කතා කරනවා විෂය සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් කරන ප්‍රශ්නේ නොතේරිච්ච කෑල්ලක් තියෙනවා නම් නැත්නම් ඔයාලා වෙනස් විදිහකට අහපු වෙනස් කෑල්ලක් තියෙනවා නම් අන්න ඒවා ගැන මෙසේජස් එවන්න ඒවා ගැන මෙසේජස් එවන්න වෙන වෙන මෙසේජස් වලට යන්න එපා විෂය ගැන ඕනෑම මෙසේජ් එකක් දාන්න එහෙනම් පවත්නා කාර්යාලක්‍රම විද්‍යානුකූලව විද්‍යාත්මක පරීක්ෂා කර බලා අඩුපාඩු ඇතොත් නිවැරදි කොට පවත්නා කාර්යාලක්‍රම විද්‍යාත්මකව පරීක්ෂා කර බලා අඩුපාඩු ඇතොත් නිවැරදි කොට නිවැරදි කර අඩුපාඩු ගැතුත් නිවැරදි කර වඩා කාර්යක්ෂම වූ වඩා කාර්යක්ෂම වූ පහසු වූ වඩා කාර්යක්ෂම වූ පහසු වූ ලිහිල් වූ තව ඉතින් පරිපූර්ණ වූත් කියලා කිව්වට කමන්නේ නැහැ ඉච්චර ඕනේ නැහැ පරිපූර්ණ වූත් කියලා තවත් තියෙන ඔච්චර ගැඹුරට යන්න ඕනේ නැහැ
නව කාර්යාල ක්‍රමයක් සකස් කිරීමයි. නව කාර්යාල ක්‍රමයක් සකස් කිරීමයි. පවත්නා කියන එක රවුම් කරගන්න. පවත්නා කියන එක රවුම් කරගන්න. විද්‍යාත්මකව කියන එක රවුම් කරගන්න. අඩුපාඩු කියන එක රවුම් කරගන්න. කාර්යක්ෂම වඩාත් කාර්යක්ෂම කියන එක පහසු කියන එක. වඩාත් කාර්යක්ෂම වූත් පහසු වූත් ක්‍රමයක් නිර්මාණය කිරීම තමයි කාර්යාල ක්‍රම සරල කිරීම කියලා කියන්නේ. කාර්යාල ක්‍රම සරල කිරීම කියලා කියන්නේ. රයිට් අපි ඊළඟ එකට යන් ප්‍රශ්න ස්ක්‍රීන් එක දෙන්න. මැදගත ලිපි ගොනු කරන යනු කුමක්ද? මැදගත ලිපි ගොනු කරන. දැන් මම වැරදි එකක් කියනවා. ඔයාලා වැරදි විදිහට ලියලා තියනවා නම් ඔන්න මම කියන එක බලන්න. මම කියනවා මැදගත ලිපි ගොනු කරන. මැදගත ලිපි ගොනු කරන කියලා කියන්නේ ඒකාබද්ධ ලිපි ගොනු කරන කියලා වැරදියට හිතන්න පුළුවන්. ඒ කියන්නේ ලිපි ගොනුවේ ලිපි අමුණන විදිය ගැන. ඒක නෙමෙයි. ඒක නෙමෙයි. මැදගතයි කියලා කියන්නේ මේකේ පාලනය ලිපිගොනුවේ පාලනය එකම තැනක පවත්වාගෙන යනවා ලේඛනාගාරයක නැත්නම් එකම තැනක රහස් ලිපිගොනු තියෙනවා නම් විශේෂ අවධානය යොමු කළ යුතු ලිපිගොනු තියෙනවා නම් ඒවා එකම තැනක පවත්වාගෙන යනවා ඒකට කියනවා මැදගත වෙනවා කියලා බලය වුණත් එහෙමනේ බලය මැදගත කරනවා කියන්නේ එක තැන විමද්දගත ලිපිගොනු ක්‍රමය කියන්නේ ඒ ඒ විෂය නිලධාරීන් භාරයේ ඒගොල්ලෝ ආසන්නයේ ඒ ලිපිගොනු පවත්වාගෙන යනවා ඒකට කියනවා විමද්දගත මැදගත ලිපිගොනු කරන්නේ කියන්නේ එකම තැනක ලිපිගොනු පවත්වාගෙන යාම එකම තැනක නැත්නම් ලේඛනාගාරයක පවත්වාගෙන යාම එහෙනම් ලියමු ආයතනයේ සියලුම ශාඛාවලට අදාළ ලිපිගොනු ආයතනයේ සියලුම ශාඛාවලට අදාළ ලිපිගොනු ආයතනයේ සියලුම ශාඛාවලට අදාළ ලිපිගොනු එකම ස්ථානයේ මම මෙතන ලියන්න නෑ මෙතන ලියන්න එකම ස්ථානයට වරහන් ඇතුලේ ලේඛනාගාරයක් වගේ තැනක තියාගරේ යන්න පුළුවන් ඈ උදාහරණයක් උදාහරණ ලේඛනාගාරයක උදාහරණ ලේඛනාගාරය එකම ස්ථානයේ උදාහරණ අවශ්‍ය නැහැ උදාහරණ අවශ්‍ය නැහැ පවත්වාගෙන යාමයි එහෙනම් මේකේ සාරාංශය සියලුම ලිපිගොනු එකම ස්ථානයක පවත්වාගෙන යාමයි මෙහෙම රවුම් කරගන්න සියලුම ලිපිගොනු රවුම් කරගන්න එකම ස්ථානයක කියන එක රවුම් කරගන්න සියලුම ලිපිගොනු කියන එක රවුම් කරගන්න එකම ස්ථානයක කියන එක රවුම් කරගන්න සියලුම ලිපිගොනු එකම ස්ථානයක පවත්වාගෙන යාමට කියනවා ලිපිගොනු මැදගත ලිපිගොනු ක්‍රමය කියලා මැදගත ලිපිගොනු කරණය හෙවත් මැදගත ලිපිගොනු ක්‍රමය කියලා කිව්වත් එහෙමයි ඈ ලිපිගොනු කරණය කියලා අහන්න පුළුවන් එහෙම නැත්නම් ලිපිගොනු ක්‍රමය කියලා අහන්නත් පුළුවන් දෙකම එකයි මැදගත ලිපිගොනු ක්‍රමය සහ විමැදගත ලිපිගොනු ක්‍රමය සියලුම ලිපිගොනු ආයතනයේ සියලු විවිධ ශාඛාවලට අයත් සියලුම ලිපිගොනු එකම ස්ථානයක පවත්වාගෙන යාම මැදගත ලිපිගොනු කරන ක්‍රමය කියලා කියනවා. ඒත් ඊට අනිත් පැත්ත තමයි විමැදගත ලිපිගොනු කරන ක්‍රමය කියන්නේ ඒ ඒ විෂය නිලධාරීන් භාරයේ ඒ ඒ ලිපිගොනු වෙන වෙනම පවත්වාගෙන යාම. ඒ ඒ විෂය නිලධාරීන් භාරයේ පවත්වාගෙන යාමට කියනවා විමැදගත කරණය කියලා. මේ මැදගත ලිපිගොනු කරන්නේ වාසි කොට ස්ක්‍රීන් එක වහන්න. මේ මැදගත ලිපිගොනු කරන්නේ වාසි තමයි ලිපිගොනු වල රහස්‍යභාවය ආරක්ෂා කරගන්න පුළුවන්. අධීක්ෂණය කරන්න පහසු වෙනවා. අධීක්ෂණයට පහසු වෙනවා රහස්‍යභාවය ආරක්ෂා වෙනවා. ඒ වගේ දේවල් මැදගත ලිපිගොනු කරන්නේදී තියෙන වාසි.
Itu kata mati yang kata lipi kalau terlalu ini apa sih tiennya? Calon apa mana yang gani biru? Ayo nih terima, ini terakhir dua kali yang dua kali yang gand. Ika ini sama hari lalu asal kerela bar arah kita gimana kita beda kerela apa hubungin dengan dengan pulang itu kata beri karya mandel yang kawas cina. Ini sa, apa itu biaya dalam gani biru? Karya ekshema tahu ya adu biru. Nih, mereka apa sih tamai? Orang karya ekshema tahu ya adu biru. Adu biru. Amatara karya mandala yang awasi beno, iya? Wasi awasi. Ika ada vimatya kata krama yang gattaham. Vimatya kata krama yang gattaham. Itu kan ini niladarin bare tiara nisa kale itri beno. Kale itri, meke kale wedi beno, meke diara kena kale itri beno. Karya ekshema tawe wedi beno, meke anip petre beno. Karya ekshema tawe wedi beno, kale itri beno, iya? Masih bimati kata lipi gunung kami wasi. Enak lipi gunung kerana kian ekapi gatthaham. Man sahara anca kata mehemat kian nan kota sahata nakete dulu. Unne ekat tamai dah kata agaruku masih kata saha bimati kata kian lipi gunung kerana krama dek. Masih kata kian dek kata nakin pala negerna bimati kata kian ne dekola kete dar. Madya kata kerusuhan arak syawat tahawur berawa rahasia bahwe arak syawat berawa adiksi neta bahasui. Bimadya kata kerusuhan khalay itri berawa srame itri berawa karya ekshema tahwe wedi ber. Eba berawa. E madya kata sah bimadya kata lipi golu darana kita ramadhi. Ila kita lipi golu amunan akarya amu. Dan media ne pawatta agni ala istaniya, me istaniya, me istaniya. Istana yang nu madya kata sah, bimadya kata kela beda. Iga ada amunan akar yang nu. I pena bisa berapa? Pena ni? Amunan akar yang nu. Eka badde lipi golu kerana kela kira, eka badde. Barahan itu le pot golu kerana, orang me satahan me keti satahan orang nalia kan. Eka badde lipi golu kerana kela pot lipi golu kerana kela kira. Vipahajit, negara kita nama bedulu kiri, bedulu, bedulu lipi guna kerana, negara khot lipi guna kerana yang alat kiri, no bedulu kiri alat kiri, no bedulu lipi guna kerana yang alat kiri, no ekabat kerana, vipahajit kerana yang kiri, bedulu lipi guna kerana, meke meke api ada dalam si tera pasti ada teh, meke wasi saha wasi api ada dalam si kata ada, kata ada, eh amunan akarya. Dan lipi golu amanda na vidhya wal gana datta ama lipi golu amanda lipi golu kiri me krama datta ama parani krama dina nuru kala krama dina me deka tamai piligat krama dina me deka tamai piligat krama dina piligat krama dina amanda na akarya no piligat krama dina ika istana ya no madhya gata vimadhya gata ika amanda lipi wala sabhave ya no lipi wala sabhave ये मने अतं खारुनु, खारुनु आनु। अन्य तो कट आप ही बेना का बेदी बोल करने आना। विषय गुनु किया लगी ना, विषय गुनु। कारण आगुनु, कारण आगुनु। पाउट कली कली पिगुनु। Upah guru, ha madya kata guru. Ini madya kata lipi guru kerana kami ini, upah guru lagi lagi, ane guru kali valde kadala, guru lagi tawa upah guru kipya khadala tiennya buluang, eka upah guru lagi lagi, inwa upah guru kipya, eka te naibat eka tu guru bhavana, eka tu guru no madya kata guru, eka tu guru no kena madya kata guru, mana itu kita upah guru ha madya kata guru lagi lagi lipi guru bedenwa. Mereka kerja itu, asyik tak guna kita tahu yang katanya, asyik tak guna dia. Mereka asyik tak guna orang kerana apa? Tukar skip ekat aja lah. Asyik tak guna kita lagi ada cakra leka guna, pura darjah guna, arya parti parti guna.
මෙන්න මේ වගේ ගොනු ටික තියෙනවා මේ උදාහරණ ආශ්‍රිත ගොනු වලට මේ තියෙන ආශ්‍රිත ගොනු වලට උදාහරණ එහෙනම් ලිපි ගොනු වල ස්වභාවය අනුව විෂය ගොනු තියෙනවා කාරණා ගොනු තියෙනවා පෞද්ගලික ලිපි ගොනු තියෙනවා ආශ්‍රිත ගොනු තියෙනවා උපගොනු හා මධ්‍යගත ගොනු තියෙනවා එහෙනම් චක්‍රලේක ගොනු කියන්නේ ආශ්‍රිත ගොනු වර්ග වලට උදාහරණ තමයි චක්‍රලේක ගොනු කාර්යපටිපාටි ගොනු පූර්වාදර්ශ ගොනු ප්‍රතිපත්ති ගොනු ඒ වගේ ගොනු වර්ග තියෙනවා ඒවා කියනවා ආශ්‍රිත ගොනු කියලා ප්‍රතිපත්ති ගොනු ඒ පැත්ත ඊළඟට ලිපි ගොනුව පවත්න අවස්ථාවන් අවස්ථාවන් කොටස් තුනකට බෙදෙනවා පවත්න අවස්ථාව ඒ කියන්නේ ක්‍රියාකාරීත්වය අනුව ලිපි ගොනුව කියනවා ක්‍රියාකාරී ගොනු තියෙනවා අවලම්බන ගොනු තියෙනවා විවෘත හේවත් මැද දැන් ක්‍රියාකාරීත්වය අනුව ක්‍රියාකාරී ගොනු තියෙනවා අවලම්බන ගොනු තියෙනවා වැසු සංවෘත වැසු සංවෘත කියන එකට තව සමාන වචනයක් තමයි වැසු. නැත්නම් වැඩ නිම කළ. ගොනු. මේ ටික ඔක්කොම එක නමක්. මේ ටික ඔක්කොම එක නමක්. සංවෘත වැසු ඒවත් නිම කළ ගොනු කියන්නේ එක නමක්. අවලම්බන ගොනු කියන්නේ තව නමක්. ඔන්න ඔය ආකාරයට තමයි ලිපි ගොනු ටික තියෙන්නේ. लिया का निकमन बता ठीक है वही केटी सा कहाँ निकमन लिया का ने केटी सा कहाँ මේ ක්‍රියාකාරී ගොනු වලට කියන නම තමයි නොපවා කාරණා ගොනු වල තියෙන්නේ. ක්‍රියාකාරී කියන එකට කියන නම තමයි නොපමා. ක්‍රියාකාරී වරහන් ඇතුලේ නොපමා කියන එකක් දාගන්න. ගොඩක් තැන්වල මේ වචනෙන් භාවිත කරන නොපමා ගොනු කියලා. දැන් මේ ගොනු වර්ග තුනම කාරණා ගොනු වලට තමයි අයිති වෙන්නේ. මේ වර්ග තුනම කාරණා ගුණ. නොපමා කාරණා ගුණ. කාරණා ගුණ. අවලම්බන කාරණා ගුණ. සංවෘත කාරණා ගුණ. එහෙනම් මේ අවස්ථා තුන මොනවද? කාරණා ගුණ වල අවස්ථා කියලා ගත්තනම් හරියනවා. එහෙනම් මොනවද? කාරණා ගුණ වල අවස්ථා. ගුණ වල අවස්ථා කොහොම ආවනම් හරි දැන් මෙතනින් මම මෙහෙම කියන්නම් උපමා ගුණවත් කියලා කියන්නේ නිතරම මුහු වෙන ක්‍රියාකාරී මට්ටමේ තියෙන ගුණවත් නිතරම මුහු වෙන ක්‍රියාකාරී මට්ටමේ තියෙන ගුණවකට කියන ක්‍රියාත්මක ගුණවකට කියන උපමා ගුණවත් කියලා අවලම්බන ගුණවත් කියන්නේ తాවකාලිකව පැත්තකින් තියලා තියෙන ගුණවත් ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් එහෙම ඔන්න පිළිතුරු අපේක්ෂිත ලිපියක් පිටතර යවලා තිනවා ඒකට උත්තරේ නැකම් මොනවත් මේකෙන් කරන්න දෙයක් නැහැ ඒකට කියනවා අවලම්බන தත්ත්වයටපත් කරා කියලා අවලම්බන தත්ත්වයටපත් උනා කියන අවලම්බන ගුණ සංවෘත කියන්නේ සම්පූර්ණයෙන් වැඩනිම කළ ගුණවත් රයිට් ඔයාලගේ ටැක්කල් පීගේ දර්ශන මාත්‍ය මට කියලා දුන්නා පහට වාසි අවාසි ලියන්න ඕනේද කියලා අපි පහ ගලමු දැන් මම මේක මකන්නම් මැදගත ලිපි ගොනු තරණේ යනු කුමක්දයි පැහැදිලි කරන්න කියලා කියපුවාම ඒකට වාසි අවාසි ලියන්න අවශ්‍ය නැහැ. වාසි අවාසි ලියන්න අවශ්‍ය නැහැ. කුමක්දයි පැහැදිලි කරන්න කියලා ලියපුවාම ඒක ලිවීම ප්‍රමාණයි. ලකුණු 4ක් තියෙනවා. ඉතින් මැදගත ලිපි ගොනු කරන්නේ කියලා කියන්නේ
කාර්යාලයේ විවිධ ශාඛාවල පවතින ගොනු එකම ස්ථානයකින් පාලනය කිරීම එකම ස්ථානයක පවත්වාගෙන යාම කියලා කියන ස්ථීව ප්‍රමාණවත් වාසිය වාසිය අවශ්‍ය නැහැ පැහැදිලි කරන්න උදාන් කියලා. පාලන විභාගයට පැයයක තියෙන පැය ඇතුලේ කාලය කළමනාකරණය කරගන්න එක තමයි අමාරුම දේ. ඒ නිසා ගොඩාක් වැල්වටාරන් ලියන්න අවශ්‍ය නැහැ ප්‍රශ්න 30 බලලා තීරණය ගත්තොත් ඇති. ඉතින් එහෙම ලිව්වා කියලා ලකුණු අඩු වෙන්නේ නැහැ. හොඳයි. ඉතටත් හොඳයි. හැබැයි එහෙම තිබ්බොත් එහෙම ලියලා චූටි පොඩි ලකුණක් දාගන්න යටින් ප්‍රශ්න පත්‍රයේ පැය ඇතුලේ ප්‍රශ්න ඔක්කොම කරාට පස්සේ යම් කිසි වෙලාවක් ඉතුරු වුණොත් අර සැකේ හිතපු දේ තව කෑලි එකතු කර. කමක් නැහැ. හැබැයි එකතු කරන්න බොහෝ වෙලාවට වෙලාවක් ඉන්නේ නැති වෙයි. ඒ නිසා හරි දේ අවශ්‍යම දේ තෝරලා ෆිල්ටර් කරලා ලියන්න ඒක ප්‍රමාණවත්. රයිට් ඊළඟ එක මැදගත ලිපිගණු ක්‍රමයේ හරි සංවෘත ගණුවක් හා අවලම්බන ගණුවක් අතර වෙනස පැහැදිලි කරන්න. දැන් සංවෘත ගණුවක් කියන්නේ සම්පූර්ණයෙන් වැඩ නිම කළ හේවත් වසා තබන ලද ගණුවක්. හැබැයි අවලම්බන ගණුවක් කියන්නේ තාම වැඩ ඉවර නැහැ සම්පූර්ණයෙන් ඉවර නැහැ යම් කිසි తాවකාලික කාලයකට මේකේ වැඩ නතර වෙලා තියෙන ගුණයක් තමයි අවලම්බන ගුණයක් කියලා කියන්නේ. සංයුක්ත ගුණය හා අවලම්බ ගුණය අතර වෙනස එහෙනම් ස්ක්‍රීන් එක වහන්න සර් ස්ක්‍රීන් එක වහන්න. සියලුම වැඩ නිම කළ නිමකල ගොනුවක් සංවෘත ගොනුවක් නම් වේ. වෙනසනේ අහන්නේ වෙනස නිසා අපි එහෙත් කියලා අනිත් එක ලියමු. එහෙත් මේක අර ලියාගන්න සියලුම වැඩ නිමකල ගොනුවක් සංවෘත ගොනුවක් නම් වේ. එහෙත් එහෙත් යම් කාල සීමාවක් ගතවන තුරු යම් කාල සීමාවක් නැත්නම් කාලයක් ගතවන තුරු එහෙත් යම් කාල සීමාවක් ගතවන තුරු ක්‍රියා කිරීම අවශ්‍ය නොවන ක්‍රියා කිරීම අවශ්‍ය නොවන ගුණ අවලම්බන ගුණ නම් වේ. එහෙනම් නැවත මතක් වුණා නේද? සංවෘත ගුණයක් කියන්නේ සියලුම වැඩ නිම කරපු එකක්. අවලම්බන ගුණයක් කියන්නේ යම් කාල සීමාවක් ගතවන තුරු ක්‍රියා කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳම උදාහරණය තමයි පිළිතුරු අපේක්ෂිත ලිපියක් පිටතට යවලා තියෙද්දි ඒ පිළිතුරු වෙනකන් වෙන මොනවත් කරන්න වැඩක් නැහැ. අන්න ඒ වගේ එකක්. නොපමාගුණය තමයි ඉතාමත්ම වැදගත්. ක්‍රියාකාරී මට්ටමේ තියෙන්නේ නොපමාගුණය. නිතරම මුහු වෙන එක. ආ මට දැන් ඈ ස්ක්‍රීන් එක දෙන්න සර්. ඒ අනුර ලකුණු දාගන්න ඔයාලා මේක පොඩ්ඩක් මෙලදාරේ කිසි මුල්පත් දිනේ තම ආයතනයක පුරවා බාර දීතු ආකෘති පස්ව දෙකක් ඒවායේ පොදු අංකයේ සමතේ දැන් පොදු 260ක වත්කම් බරකම් ප්‍රකාශයක් වත්කම් ප්‍රකාශයක් දෙන්නුනේ පොදු 260ක ඉස්සරහ වත්කම් බරකම් කියලා කියන්නේ දැන් ඒක වත්කම් කියලා කියන්නේ 260ක පොදු 261 වත්කම් ප්‍රකාශය පොදු 261 වත්කම් ප්‍රකාශය පොදු 160 ගිවිසුම ගිවිසුම
තව කියලා පොදු 278 කියලා එක. ජනරජයට අවනත බව. එහෙම නැත්නම් මෙතෙන්ද මෙතෙන්ද කියන ප්‍රතිඥාව නැත්නම් දියුරුම කියලා. පොදු 278 ද ප්‍රතිඥාව. ප්‍රතිඥාව කියලා කියනවා. නැත්නම් දියුරුම කියලා කියනවා. 278 දියුරුම බෞද්ධ කෙනෙක් නම් බෞද්ධයෙක් නම් මේකට කියනවා හඳුන්වනවා ප්‍රතිඥාව කියලා. ආණ්ඩුක්‍රම විවස්ථාව ආරක්ෂා කරන බවට ජන රජයට අවනත වන බවට දියුරුමක් නැත්තම් ප්‍රතිඥාවක් දෙනවා නේද අපේ ජන රජයට අවනත වන බවට ආණ්ඩුක්‍රම විවස්ථාව අවනත වන බවට ප්‍රතිඥාව 278 පොදු 160 කිවිසුම පොදු 261 වත්කම් ප්‍රකාශය ඔන්න මුල්ම පත්ති ලිපිය බාර ගන්න දවසේ වැඩ බාරගත්තු දවසේ මුල්ම දවසේ දෙන්න ඕන ලියවිලි තුනක් ඕ පත්‍රිකා තුනක් පෝරව තුනක් ඊට අමතරව ඔයාලා මෙදාට බාර දෙනවා වැඩ බාර ගැනීමෙහිවත් සේවයට වාර්තා කිරීමේ ලිපියක් ඉදාට බාර දෙනවා ඊට අමතරව තමන්ගේ තියෙන අධ්‍යාපන සහතික උපැන්න සහතිකේ අධ්‍යාපන සහතික විවාහකන විවාහක සහතිකය කලත්‍රාගේ සහ දරුවන්ගේ උපැන්න සහතික පිටපත් ඒව අදාළ නම් එහෙම කෙනෙක් නම් නේද ඒ වගේ දේවල් ටික ජාතික හැඳුනුම්පත් පිටපත ඊළඟට ළඟම නෑදෑයෝ ආදී කට්ටියගේ දුරකථන අංක ලිපිණියන් අදාළ පෞද්ගලික තොරතුරු ටික ඒ වගේ දේවල් ටික දෙනවා මුල්ම දවසේ දෙන ලියවිලි ටික මේ ටික දාලා හදනවා පෞද්ගලික ලිපි ගොනුව එහෙනම් පෞද්ගලික ලිපි ගොනුවක ඇතුළත් කරුණු 10ක් නැත්තම් 5ක් කියලා හුවා ඔය ටික ලියන්න පුළුවන් වැරදිලා හරි ලකුණු 10ක ප්‍රශ්නයක් එනවා අඩුයි එන්නේ ඔය එතකොට එන්නේ ප්‍රායෝගික ලේඛන වලින් ලියුමක් වගේ හදන්න හැබැයි ඉතින් එතන ඇහුවත් පෞද්ගලික ලිපි ගොනුවක දේවල් කියලා ඔය ටික ලියන්න පුළුවන් ඔයිට අමතරව විදිහින් චර්යා සටහනක් තියෙනවා පත්වීම ස්ථිර කිරීමේ ලිපියක් තියෙනවා විශ්‍රාම ලියවිලි දක්වා තියෙන ලියවිලි ටික තියෙනවා පෞද්ගලික ලිපි ගොනුවේ ඔය කියපේවට අමතරව රයිට් එහෙමනම් ලිපි ගොනුවක සටහන් පත්‍රිකා වල යොදන සටහනක ඇතුළත් තියෙන ප්‍රධාන කරුණු 10ක් ප්‍රධාන කරුණු සා එහෙනම් පත්‍රිකාවේ තියෙන කරුණු සාරාංශය කරුණු සාරාංශය යෝජනා නිරීක්ෂණ නිර්දේශ කරුණු සාරාංශයක් තියෙන්න ඕනේ. ගොඩක් ලිපිගොනු වල සටහනක යෝජනාවක් තියෙන්න ඕනේ. දැන් ලියුමක් අස්සම් කරන්න නිකම්ම හද ලියුමක් දාන නම් යෝජනා දාන්නේ නැහැ. ඉස්සු නැහැනේ අපිට එහෙම. එතකොට අවශ්‍ය තැන් වලදී ඔන්න යෝජනාවක් දානවා. දැන් නිරීක්ෂණ මෙහෙම දේවල් පේනවා කියලා නිරීක්ෂණ තියනවා නම් ඒවා දාන්න ඕනේ නිරීක්ෂණ. ඊගාන නිර්දේශ. දැන් ලිපිගොනු සටහන ඔයාලා දාලා සත් පාලන නිලධාරියා සප්රාලේ පාලේ ඔය මගින් එහෙමනේ යොමෝ යන්නේ එතකොට ඔය අතරමඟදී නිර්දේශයම එක එක කරලා දානවා ඔන්න පරිපාලන නිලධාරියා නිර්දේශයක් දාන්න පුළුවන් නැත්නම් යෝජනාවක් දාන්න පුළුවන් සප්රාලේ නිර්දේශයක් දාන්න පුළුවන් ප්‍රාලේ තමයි ඊට පස්සේ මේකට අනුමැතිය දෙන්නේ කරුණු සාරාංශයක් යෝජනා නිරීක්ෂණ නිර්දේශ ඊට අමතරව තව තියෙනවා කරුණු ටිකක් මේකට කියන්න අදාළ ලිපියේ පිටු අංකයේ සටහන් කොට ඊට අවධානය යොමු කරවීම සම්බන්ධිත වෙනත් ලිපි චක්‍රලේඛ පූර්වාදර්ශ ආදී ඇත්තම් ඒවාටද අවධානය යොමු කරවීම අන්න ඒ දෙකත් මෙතෙන්ට එනවා අදාළ ලිපියේ පිටු අංකයේ මේක එන්න ඕනේ මේක එන්න ඕනේ ඕනේ මෙහෙමද මේකත් ගන්න අදාළ ලිපියේ පිටු අංකයේ ලිපිගොනු සටහනක් දාද්දී අදාළ කාරණේ මොකද්ද කියලා අදාළ ලිපියේ පිටු අංකය. ඊට පස්සේ කරුණු සාරාංශය. ඊට පස්සේ යෝජනාව. ඊට පස්සේ නිරීක්ෂණ නිර්දේශ ඒ වගේ දේවල්. ඒවා තමයි ප්‍රධාන දේ. ප්‍රධාන කරුණු. ප්‍රධාන. මේ ප්‍රධාන කරුණු කියලා එන ආපහුම යොමුව දූරාවලිය අනුපිළිවෙලට ඊට පස්සේ අවසානයේ අස්සන ඊට යටින් විශේෂ සංකේතය ඊට යටින් දින ඒවා අනුකාරණ ඒවා කොහොමද තියෙන්න ඕනේ ඕනෑම ලිපිගොනු සටහනක තියෙන්න ඕනේ යොමුව තියෙන්න ඕනේ දූරාවලිය අනුපිළිවෙලට
අවසානයේ අස්වල තියෙන්නුනේ. ඒකට යටින් විශේෂ සංකේතය තියෙන්නුනේ. ඒකට යටින් දිනේ තියෙන්නුනේ. නමුත් ඒවට වඩා ඉතාම වටිනා ලිපිගොඩු සටහන පෝෂණය වෙන කාරණා තමයි මේක. මේක තමයි සටහනේ මදේ මදේ. සටහනේ මදේ. මදේ තමයි අපිට වැදගත් වෙන්නේ. අර ටික තමයි ඉතින් සටහනේ අපිට තියෙන වෙන සැකිල්ල. අර අස්වල විශේෂ සංකේතය දිනේ ඒවා සැකිල්ල. මේක තමයි මදේ. ඉතින් ලිපිගොඩු සටහනක කරුණු කියලා අහුවත් ඉතින් මදේ ලියලා තව ඉතින් තවත් කරුණු අහලා තියනවා නම් ලකුණු ගාන ප්‍රමාණය අනුව ඕනනම් සැකිල්ල සිව්වට කමක් නැහැ. වැරද්දක් නැහැ. රයිට් එහෙමනම් ඒක හරි. කාර්යාලයක භාවිතාවන කාර්යාල ක්‍රමයන් සඳහා උදාහරණයක් දෙන්න. අපේ හැම කාර්යාලයකම තියෙන අනිවාර්යම කාර්යාල ක්‍රමයක් තමයි ආකෘති පත්‍ර භාවිත කිරීම. අපි තොරතුරු රැස් කිරීමනේ කරන්නේ. තොරතුරු රැස් කරන්න තොරතුරු ගන්න අපි කරන්නේ ආකෘති පත්‍ර භාවිත කරනවා. ඒක ප්‍රබලම කාර්යාල ක්‍රමයක්. ඒ නිසා ඒක ලියන්න ඕනේ දෙන්න ආකෘති පත්‍ර භාවිත කිරීම. කාර්යාලයේ භාවිතාන කාර්යාල ක්‍රමය ආකෘති පත්‍ර භාවිතාන මේක හැම කාර්යාලයකම තියෙනවා ආකෘති පත්‍ර භාවිතාන සමේදී ඕනම් බඳවා ගැනීම පරිපාටියක් ක්‍රියාත්මක කිරීම බඳවා ගැනීම පටිපාටි ක්‍රියාත්මක කිරීම ඒකත් කාර්යාල තමයි. තව ඉතින් ඕනනම් උසස් කිරීමේ කාර්ය පටිපාටි ක්‍රියාත්මක කිරීම ඒකත් කාර්යාල කරනවා. පැමිණීමේ ලේඛනය අස්සන් කරන හැමෝම හැමදාම පැමිණීමේ ලේඛනය භාවිතය. දැන් ඒ වගේ රැඟිලි සටහන් යන්ත්‍රය භාවිතය. කාර්යාලයක තියෙන අනිවාර්ය ක්‍රම මේවා. මේවා තමයි කාර්යාලවල තියෙන ක්‍රම වේද. පැමිණීමේ ලේඛනය භාවිත කිරීම එක්තරා ක්‍රම වේදයක්. ඒවත් කාර්යාල ක්‍රමයක්. ඇඟිලි සලකුණු යන්ත්‍රය භාවිත කිරීම එක්තරා ක්‍රම වේදයක්. කාර්යාල ක්‍රමයක්. ආකෘති පත්‍ර භාවිත කිරීම එක්තරා ක්‍රම වේදයක්. කාර්යාල ක්‍රමයක්. කාර්යාල ක්‍රම. බදවාගෙන පටිපාටි. පටිපාටි ක්‍රියාත්මක වෙනකොට කියනවා ඒකට කාර්යාල ක්‍රමයක් කියලා. පටිපාටිකට පණ දෙනවා. පණ දෙනවා ක්‍රියාත්මක කරනවා. එතකොට කියනවා කාර්යාල ක්‍රමයක් කියලා. දැන් මේක ඇති කාර්යාලයක භාවිතා කරන කාර්ය පටිපාටි. දැන් 14 දෙකට යන්න. 14 දෙකට යන්න මෙතන 1යි 2යි මේක දෙක කරගන්න. දෙක කරගන්න. දැන් මෙතන කතා කරපු නිසා මම 14 වෙනි ගැටලුවත් මෙතනම කරනවා. 14 2 කාර්යාලයක භාවිතා කරන කාර්ය පටිපාටි 5. මාගෙන මෙව්ව කරවලා ලියමු. බදවා ගැනීම කාර්ය ප්‍රතිපාටිය. ඒක ක්‍රියාත්මක කරද්දි බදවා ගැනීම කාර්යාල ක්‍රමය වෙනවා. එහෙනම් දැන් මෙතන තියෙන කාර්ය ප්‍රතිපාටි පහක් කියන්නේ කොන්න බදවා ගැනීම. කාර්ය ප්‍රතිපාටිය. උසස් කිරීමේ. කාර්ය ප්‍රතිපාටිය. විනය. කාර්ය පටිපාටිය ආයතන කාර්ය පටිපාටිය ගිනුම් තැබීමේ කාර්ය පටිපාටිය බඳවා ගැනීමේ කාර්ය පටිපාටිය උසස් කිරීමේ කාර්ය පටිපාටිය විනය කාර්ය පටිපාටිය ආයතන කාර්ය පටිපාටිය ගිනුම් තැබීමේ කාර්ය පටිපාටිය කාර්ය පටිපාටි තොගයක් තියෙන කාර්යාලේ පරිණේද බදවා ගැනීම කාර්ය පටිපාටි උසස් කිරීමේ කාර්ය පටිපාටි විනය කාර්ය පටිපාටි ආයතන කාර්ය පටිපාටි කිනුම් තැබීමේ කාර්ය පටිපාටි ප්‍රසම්පාදන කාර්ය පටිපාටි එතන අපි ප්‍රසම්පාදනය කරන ඔෆිස් එකේ
ප්‍රසම්පාදක කාර්ය පරිපාටි ඔය පරිපාටි කඩනවත් තියෙනවා කාර්යාල ක්‍රමයක කුඩාම පියවර වැඩ පියවර හෙවත් කාර්ය අවස්ථාව වේ කාර්ය වැඩ පියවර ගණනාවක් එකතු වී කාර්ය පරිපාටියක්ද කාර්ය පරිපාටි ගණනාවක් එකතු වී කාර්යාල ක්‍රමයක්ද නිර්මාණය වේ පිළිගත් නිර්වචනයක් ගත්තොත් තෙරීගේ අදහසට අනුව කාර්යාල ක්‍රමයක් යනු කාර්ය පරිපාටි ජාලයකි කාර්ය පරිපාටි ගොඩකි කාර්යාල ක්‍රම තොග පිටින් තියෙනවා සිය ගානක් තියෙනවා එක වැඩ පියවරක වෙන්න පුළුවන් එක කාර්ය පරිපාටියක වෙන්න පුළුවන් කාර්ය පරිපාටි ගණනාවක වෙන්න පුළුවන් කාර්ය පරිපාටිය ක්‍රියාත්මක වීම කාර්යාල ක්‍රමයක් නම් වේ කියලා කියන්න පුළුවන් අටක අධ්‍යාපන සාතික දැමීමෙන් ලකුණු හිමි වේද අටේ මොකද තියෙන්නේ අට ලිපිගනක සටහපත්තිකාලය දෙන සටහනක ඇතුළත් තියෙන ප්‍රධාන කරුණු හතරක් තුනක් හත 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 නිලධාරී කිසි මුල්පත්ති ලිපිගමයි පාර දී තු ආකෘති පත්‍ර දෙකක් ආකෘතිපත්ත කියන්නේ නම් අධ්‍යාපන සාහිත්‍ය කියන එක නෙමෙයි මෙතන බලාපොරොත්තු වෙන්නේ රජයේ පිළිගත් ආකෘතිපත්ත. මෙතන මේ බලාපොරොත්තු වෙන්නේ ආකෘතිපත්ත කියලා පිළිගත් ආකෘතිපත්ත. පිළිගත්. එනිසා අර මේක ලියාගත්ත අය අධ්‍යාපන සාහිත්‍ය කියන එකට වැරද්දක් දාගන්න ඒක උත්තරේට අදාළ නැහැ. මේ ප්‍රශ්නෙට අදාළ නැහැ. මුල්ම දිනයේදී භාරදීය දු මුල්පත්ති දිනයේදී දැන් භාරදීය දු මේ ආකෘතිපත්ත වචන තිබ්බේ නැත්තම් මේක නැතුව ලියවිලි කියලා තිබ්බනම් ලියවිලි කියලා තිබ්බනම් ලියවිලි දෙකක් කියලා තිබ්බනම් අන්න එතකොට ගන්න පුළුවන් ඔයාලා කියපු මේ අධ්‍යාපන සාතික ගන්න පුළුවන් එහෙම තිබ්බනම් ඈ මෙතන දි ගන්න බෑ විතරම ප්‍රශ්නේ කියවන්න ඕනේ ප්‍රශ්නේට අනුව තමයි ලකුණු හම්බ වෙන්නේ ප්‍රශ්නේට අනුව ලකුණු හම්බ වෙන්නේ right අපි ඊළඟට සටහන හරි කාර්යාලයේ කාර්යාල ක්‍රමයක් සඳහා උදාහරණ හරි ඊළඟට 9.2 වෙනි හැකත් නැමැති කලමනාකරණ වේදියාගේ නිර්වචනයට අනුව වෙනි හැකත් නැමැති කලමනාකරණ වේදියාගේ අදහස තමයි කාර්යාලයේ කාර්යභාරයේ කොටස් 6කට බෙදී වෙනි හැකත් කිව්වා කොටස් 6කට බෙදෙනවා කියලා ඉන්න එකක් සඳහන් කරන්නේ දැන් ඔයාලට 2016 ප්‍රශ්න පත්‍රයේ මට මතකයි තිබ්බා ඊසි අයර් නැමැති කලමනාකරණ වේදියාගේ අදහසට අනුව කාර්යාලයක කාර්යභාරයේ කොටස් 3කට බෙදේ මින් එකක් සඳහන් කරන්න කියලා මින් එකක් සඳහන් කරන්න කියලා ඒ වගේ තමයි පෙනී හැකට් නැමැති කලමනාකරණ වේදියාගේ අදහසට අනුව කාර්යභාරයේ කොටස් 3කට බෙදේ ඉන්න එකක් අහනවා දැන් මේ බලන්න ජෙනිෆර් රෝලි පෙනි හැකර් තාමන් දෙන්නේ කෙනෙක් නන් දෙන්නද මෙතෙන්ට ඊසි අයර් ඊසි අයර් ජෙෆ්රි වයිට් හෙඩ් නැත්තම් හාඩ් ඈ එක් කියලා කියනවා හාඩ් කියලා කියනවා ඔන්න ඔය හතර දෙනාගෙන විතරයි අපි දැනගන්න ඕනේ නැත්නම් ලෝකෙම ඉන්න කලමනාකරණ වේදීන් එක එක රටවල තොග පිටින් ඇති මේ හතර දෙනා තමයි අපේ පිළිගත් පොත්වල තියෙන විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න වලට මෙතෙක් අහපු සහ අහන හතර දෙනා පෙනි හැකට් ජෙනිෆර් රෝලි ඊසි අයර් ජෙෆ්රි වයිට් හෙඩ් මේ හතර දෙනා තමයි කාර්යාලයක කාර්යභාරය ගැන සඳහන් කරපු කලමනාකරණ වේදී. මීට වඩා ගැඹුරට යන්න අවශ්‍ය නැහැ. එතකොට ඒ විෂය කාර්යාල තම විෂය කාර්යාල කලමනාකරණයේ බවට පරිවර්තනය වෙනවා. ඔයාලට මම කාර්යාල කලමනාකරණය නෙමෙයි උගන්වන්නේ කාර්යාල ක්‍රම. ඒ නිසා ලෝකෙම පටලා ගන්න ඕනේ නැහැ. මේ හතර විතරක් මතක තියා ගැනීම හොඳටම ප්‍රමාණයි. මෙයා ගැන අහුව එක අවුරුද්දක ඔයාලගේ B ප්‍රශ්න පත්‍රයේ අයර් ගැන ඇහුවා ජෙනිෆර් රෝලි ගැන ඇහුවා මෙයා ගැන තව අහන්න ඉස්සරහට ඉඩ තියෙනවා ජෙනි වයිට් හෙඩ් ගැන අහන්න ඉඩ තියෙනවා ඔච්චරයි මේ වයිට් හෙඩ් කියන මහත්තයා තමයි කාර්යාලය කියන එක නිර්වචනය කරද්දී
කාර්යාලය ස්නායුවක් කියලා හඳුන්වන්නේ. ස්නායුවක් කියන වචනේ මතක ඇති අලුත් අයට මම ඒ ඕල් කැරී ටික දෙන්නම් රිවිෂන් එකේදී කාර්යාලයක් පාලනය කරන ප්‍රධාන ස්නායුව කියලා කිව්වේ කාර්යාලයක් කරනවා මේ ආයතනය පාලනය කරන ප්‍රධාන ස්නායුව කියලා කිව්වේ මේ වෛද්‍ය. සයිට් එකේ තිබුණ නෑ දැනට මේකට උත්තරේ එමුනම් පිනී හැකර් කියන කලනාකරන වේදියා විසින් කාර්යාලයක කාර්යභාරයේ කොටස් 100කට කොටස් 6කට බෙදේ ඉන් එකක් සඳහන් කරන්න ඒක තමයි ඉතින් වත්කම් ආරක්ෂා කිරීම කියන එක කොහොමවත් හරි. වත්කම් වල ආරක්ෂාව සැපේ. වත්කම් වල ආරක්ෂාව. තේනි හැකට කිය වත්කම් වල ආරක්ෂාව නැත වත්කම් ආරක්ෂාව වත්කම් වල ආරක්ෂාව සැපේ. නැත වත්කම් ආරක්ෂා කිරීම කියලා වත්කම් ආරක්ෂා කිරීම හේවත් වත්කම් වල ආරක්ෂාව සැපේ වත්කම් ආරක්ෂා කිරීම. අනිත් එයානේ හයම පාඩම් කරන්න එපා මම පළවෙනි දවසේ කිව්වා ඒ හයම ඕනේ මේ වත්කම් වල ආරක්ෂාව මතක තියාගන්න තේනි හැකට. මොකද හයක් අහන්නේ නැහැ. උපරිම අහන්නේ 3යි. මොකද ඔයාලට පැයකින් මේ උත්තරේ යන්න පුළුවන්. ඉතින් මේ රෞලි මහත්තයා 3යි කියුවේ. ඊගාවට මෙන්න මේ ඊසි අයර් මහත්තයා අයර් මහත්තයා කිව්වේ 3යි. ඒ තුන් දෙනාගේ කියපු තුන මතක තියාගත්තත් ඇති. පෙනී හැකටගේ වත්කම් ආරක්ෂාව විතරක් මතක තියාගන්න කරුණු 6යි කියන එක මතක තියාගන්න. ඊගාන වයිට් හැග්ගේ කාර්යාල කාර්යභාරය අහන එකක් නෑ කාර්යාලය කියන්නේ මොකද්ද කියද්දී ස්නායුව බඳුයි කියලා කියේ වයිට් හැට් කියලා මතක තියාගන්න. එච්චරයි එතෙන්ට උනේත්තේ තැපෑල කාර්යාල කාර්යාල ක්‍රමයක්. ඔව් ලැබෙන තැපෑල සම්බන්ධයෙන් ක්‍රියා කිරීම කාර්යාල ක්‍රමයක්. යවන තැපෑල සම්බන්ධයෙන් ක්‍රියා කිරීම ඒකත් කාර්යාල ක්‍රමයක්. මෙහෙමයි කාර්යාලවල කාර්යාල ක්‍රම මිස වෙන දේවල් නැත. කාර්යාල තමයි කාර්ය පරිපාටි තමයි කාර්යාලවල තියෙන්නේ. කාර්යාලවල හැම කරන එකක්ම කාර්ය පරිපාටියක් නැත්නම් කාර්යාල ක්‍රමයක්. ඒ නිසා හරි ලේසි. ඉතින් එහෙම කියපුවම ඔයාලට හිතේන හිතන දේවල් ලියද්දි ලකුණු දෙයිද දන්නේ නැනේ. ඒක නිසා තමයි මම මේ මඟ පෙන්වීමක් විදියට ඔයාලට කියේ කාර්යාල ක්‍රම ගැන කියද්දි ඔන්න ආකෘති පත්‍ර භාවිතා කිරීම කාර්යාල ක්‍රමයක් කියලා. ඒක සරලව මතක තියාගන්න ගොඩාක් අහන එකක් නැහැනේ. ඊළඟට ඉතින් ඔන්න බදවා ගැනීම කාර්ය පරිපාටි ක්‍රියාත්මක කිරීම. නැත්තම් බදවා ගැනීම සිදු කිරීම නේද? උසස් කිරීම. නැත්තම් උසස් කිරීමේ කාර්යාල ක්‍රමය. උසස් කිරීමේ කාර්ය පරිපාටිය ක්‍රියාත්මක කිරීම. ඒ වගේ දේවල්. රයිට් එහෙමනම් මෙයාගේ වත්කම් ආරක්ෂා කිරීම කියන එක දත්තොත් ඇති. එනි හැකට් ඒ ඇති. තමයි ඉතින් පෙනී හැකට්ගේ හයක්ම තියෙනවා. එච්චර දේවල් ඕනේ නැහැ. තොරතුරු රැස් කිරීමත් එයා කියනවා. තොරතුරු රැස් කිරීමත් කියනවා. තොරතුරු සැපේමත් කියනවා. ඒ දෙකත් එයා කියනවා. තොරතුරු රැස් කිරීම තොරතුරු සැපේමත් කියන එච්චර ඕනේ නැහැ. අර වත්කම් ආරක්ෂා කිරීම කියන එක මතක තියාගත්තොත් හොඳට නැන්නේ. ඊළඟට ජෙනිෆර් රෞලි නැමැති කලමනාකරණ වේදියා විසින් දක්වා ඇත්තේ කාර්යාලයේ කාර්යභාරයේ කොටස් 100කට බෙදෙන බවද රෞලි කියේ කොටස් 3කට කියලා. කොටස් 3යි. 3කට. කොටස් 3කට බෙදෙන බව. ජෙනිෆර් රෞලි නැමැති කලමනාකරණ වේදියා කියුවේ කොටස් 3කට බෙදෙන බව. ඔයාලගේ මට මතකයි පාර්ල ප්‍රශ්න පත්‍රයේ අහලා තිබ්බා ජෙනිෆර් රෞලි නැමැති කලමනාකරණ වේදියාගේ මතයට අනුව කාර්යාලයක කාර්යභාරයේ කොටස් 3කට බෙදේ ඒ නම් කරන්න. ජෙනිෆර් රෞලි නෑ 3කට බෙදෙනවා කියලා තමයි තිබෙන්නේ. ජෙනිෆර් රෞලි නැමැති කලමනාකරණ වේදියාගේ මතයට අනුව අදහසට අනුව කාර්යාලයක කාර්යභාරය අනු කුමක්දයි සඳහන් කරන්න කියලා තිබ්බා. එතකොට එයා කිව්වා කලමනාකරණ කාර්යයන් අධීක්ෂණ කාර්යයන් සහ ක්‍රියාත්මක කිරීමේ කාර්යයන් කියලා. අන්න එතකොට ජෙනිෆර් රෞලි මහත්තයා තමයි වත්කම් ආරක්ෂාගත කිරීම ගැන කතා නොකරපු එකම කෙනා. අපි දන්න කට්ටියගේ වත්කම් ආරක්ෂා කිරීම ගැන කතා නොකරපු කලමනාකරණ වේදියා තමයි ජෙනිෆර් රෞලි මහත්තයා කාර්යාලයක කාර්යභාරය කියන විශේෂ සම්බන්ධයෙන්. එතකොට මෙයා කියන කලමනාකරණ අධීක්ෂණ සහ ක්‍රියාත්මක කිරීමේ කාර්යයන් කියලා කොටස් තුනකට. මම ඒක පැහැදිලි කරන්න. ඔන්න ආයතනයේ වාලගේ ප්‍රධානියා බොස් කවුද? කලමනා
කරු නේද බැංකුව ගැන කලමනා කරු නේද අධ්‍යක්ෂතුමා නේද එයාගේ අධ්‍යක්ෂතුමාගේ කාර්යයන් මොනවද කලමනා කරන කාර්යය එයා තමයි සම්පූර්ණ ටොප් මැනේජ්මන්ට් එක කරන්නේ ඊට පස්සේ ඔයාලා අධීක්ෂණය කරන්න කවුද ඔයාලගේ අධීක්ෂණ නිලධාරියා කවුද ගොඩක් වෙලාවට ඒව වහත්ය පරිපාලන නිලධාරිකමා ඒව ඒඕ ඒඕ එයා තමයි මැද මට්ටමේ ඉඳගෙන ඔයාලව අර අධ්‍යක්ෂතුමාට යටින් ඉඳගෙන ඔයාලව අධීක්ෂණය කිරීමේ කාර්යය කරන්නේ පරිපාලන නිලධාරියා අන්න අධීක්ෂණය කිරීමේ කාර්යය දැන් රෝහලක් ගත්ත රෝහලක පරිපාලන නිලධාරියා ඉන්නවා ඊගාවට හෙදියන් අධීක්ෂණය කරන්න මේත්‍රන් කෙනෙක් ඉන්නවා කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ අධීක්ෂණය කරන්න සුළු සේවා පාලක කෙනෙක් ඉන්නවා එක්කෙනෙක් නෙමෙයි ගොඩක් ඉන්නවා එක එක තනතුරු වලට එක එක පුද්ගලයෝ පත් කරලා දිනවා අන්න ඒවා අධීක්ෂණ කාර්ය ඊට පස්සේ ඔයාලා මොනවද කරන්නේ ඔයාලා තමයි ලිපි සකස් කරනවා ලිපි ගොනු වැඩ කරනවා උත්තර හදනවා නේද ඒවා තමයි ක්‍රියාත්මක කිරීමේ කාර්යයන් වැඩ කරන්නේ ඇත්තටම ඔයාලා ක්‍රියාත්මක කිරීමේ කාර්යයන් ඒක උඩේ ඉඳන් අධීක්ෂණය කරන්නේ අධීක්ෂණ කාර්යයන් මේ ඔක්කොම ටොප් ලෙවල් එකකින් කරන්නේ උඩම ඉන්නේ කලමනා කරන කාර්යයන් ඔන්න ඔහම තමයි ජෙනිෆර් රෝලි නැමැති කලමනා කරන වේදියා දැකපු විදිය right 10 වෙනි ගැටලුවට යන්න එහෙනම් මේකට උත්තරේ මොකද්ද තුනකට බෙදෙන බව ලකුණක් දාගන්න දෙන්න 10 වෙනි ගැටලුව දෙන්න සර් පිළිගත් නිර්වචනයකට අනුව ලිපිගනු කරන යන්න හඳුන්වා දෙන්න. දැන් ලිපිගනු කරන කියන එක අපි නිකන් කතා කරොත් ඉස්ලාම් ඉක්මනින් පහසියෙන් සොයාගත හැකි වෙන පරිදි කාල ප්‍රමාණිකූලව ලිපිගනු ලිය කියවිලි පවත්වාගෙන යාම. මේකට උත්තරේ නෙමෙයි මේ කියන්නේ සරලව කියන එක. ලිපිගනු කරන කියන එක සරලව ගත්තොත් සර් මට ස්ක්‍රීන් එක වහන්න දෙන්න. මේක අහන්න පිළිගත් නිර්වචනයකට අනුව ලිපිගනු කරන්නේ ඈ එතෙන්ද නිර්වචනයට යන්න ඉස්සෙල්ලා මම මේ කියන්නේ නිකන් සරලව තේරුම් ගත්තොත් ලිපිගනු කරන්නේ කියන්නේ ඉක්මනින් දැන් මෙක්කෝම කරන්නේ මේ ලිපිගනුවකට මොකටද මේ ලියුම් අමුණන්නේ ඇයි තියන ලියුම් ටික ඔක්කොම ඔහේ තියාගෙන ඉන්න පුළුවන් මේසවල උඩ ලාච්චු ඇතුලේ හැමදැනම එහෙම වෙච්චාම ඉක්මනට හොයාගන්න බෑ නේද එහෙනම් මේකේ පළවෙනි අරමුණ තමයි ඉක්මනින් පහසෙන් හොයාගන්න පුළුවන් වෙන්නේ අපි ලිපිගනුවකට ලිපි අමුණන්නේ කාල ප්‍රමාණිකූලව කිසියම් පිළිවෙලකට අමුණන්නේ පිළිවෙලකට කියන්නේ ඔන්න ඔයාලගේ තියෙන විවාහ සහතික වගේ දේවල් පර්සනල් ෆයිල් වලට දාන්න. කාරණයකට සම්බන්ධ ඒවා කාරණාගනුවකට දාන්න. ලයිට් බිල් ගෙවන ඒවා වගේ දේවල් විෂයගනුවකට දාන්න. නේද? අන්න කිසියම් පිළිවෙලකට ලිය කියවිලි පවත්වාගෙන යනවා. අන්න ඒකට කියනවා ලිපිගනු කරන්නේ කියලා. ඉක්මනින් පහසෙන් සොයාගත හැකි වන පරිදි කිසියම් පිළිවෙලකට කාල ක්‍රමානුකූලව ලිය කියවිලි ලියුම් ලිය කියවිලි පවත්වාගෙන යාමට කියනවා ලිපිගනු කරන්නේ කියලා. එතෙන් මේකට පිළිගත් උපකරණ භාවිතා කරනවා. ඔයාලගේ පර්සනල් ෆයිල් එකක් වගේ නම් ඔන්න කාඩ්බෝඩ් ලිපි කවරයක් ගන්න, ගොනු කවරයක් ගන්න, කාඩ්බෝඩ් එකක් අරගෙන නම්බල හදාගන්න. නැත්නම් අපිට උසාවියේ ඉදිරිපත් කරන්න ටැග් ගාලා ගලවන්න වහන්න නම් මෙහෙම බොක්ස් ෆයිල් එකක් ගන්න පුළුවන් නේද? බොක්ස් ෆයිල් එකක් ගන්න පුළුවන්. උත්තෝලක ආරෝපු ගුණයක් ගන්න පුළුවන්. ඒ විදිහට ලිපි එහෙම නැත්නම් ඔයාලගේ ලියුම් ටික ඔක්කොම නම් ඔන්න ඔයාලගේ ආයතනයට ලැබෙන ඔයාලගේ නම්වලට ලැබෙන ලියුම් ටික මෙහෙම කබඩ් එකක දාලා තියෙනවා. මේ වගේ මේ කවුළු වල දාලා තියෙනවා නේද? අන්න පිළිගත් උපකරණ. මේවට කියන්නේ පිළිගත් උපකරණ. එහෙනම් පිළිගත් උපකරණත් භාවිතා කරන්න පුළුවන් මේ ලිපිගනු කරන්නේදී. ෆයිල් වල අමුණන එක ඉස්සරහක් නෙමෙයි. අර උළු කූරක් ගහලා තියෙනවා. ඔයාලා කියනවා මේ කූරේ ගහලා යන්න කියලා මේක. සාමාන්‍ය වැදගත්කම අඩුවා මේ කූරේ ගහලා යන්න කියනවා. උළු කූරු ක්‍රමය. සමහර ලියුම් මිටි බඳිනවා. කාඩ්බෝඩ් එකක් දාන එක පාඩුයි අපරාධී. ඒ නිසා මිටි බඳිනවා මිටි බැඳීමේ ක්‍රමය. විවිධ ක්‍රම තියෙනවා පිළිගත් උපකරණ භාවිතා කරමින් ලිය කියවිලි පවත්වාගෙන යනවා. ලිපිගනු කරන්නේ කියන්නේ ෆයිල් වලට දාන එක විතරක් නෙමෙයි කියන එකයි මම මේ මතක් කිරීමේ. එහෙනම් අපි දැන් ප්‍රශ්නෙට උත්තරේ බලමු. පිළිගත් නිර්වචනයකට අනුව අවශ්‍ය විටක ඉක්මනින් පහසෙන් සොයාගත හැකි වන පරිදි කියලා ලියමුකෝ. අවශ්‍ය විටදී ඉක්මනින් පහසෙන් සොයාගත හැකි වන පරිදි
Saya mari mengikut kumpulkan. Yang pilih lekete. Kala pramanu kule. Iya kia pilih. Taba gani mai. Terine mati kalamana karana vediya menna me kalamana karana vediya kiyenawa අවශ්‍ය විටකදී ඉක්මනින් පාර්ශවයෙන් සුවාගත හැකි වන පරිදි යම් පිළිවෙලකට කාලක්‍රමානුකූලව ලියකියවිලි තබා ගැනීමයි කියලා. ලියකියවිලි තබා ගැනීමයි කියලා. අවශ්‍ය විටකදී ඉක්මනින් පාර්ශවයෙන් සුවාගත හැකි වන පරිදි යම් පිළිවෙලකට කාලක්‍රමානුකූලව ලියකියවිලි තබා ගැනීමයි. ඊළඟ ගැටලුවට යන්න. හොඳ ලිපිගණු කරන ක්‍රමයක තිබිය යුතු ලක්ෂණ හතරක්. Lakshana hatra, konda lipi gunu tara. Ena ipanin pahasayan swagatha hakiyana paridhi kiyana eka nitharama kiyuwa neda? Ehenam eka lakshanayak neda? Eka lakshanayak thamai ipanin pahasayan swagatha hakiyana. Ipanin pahasayan swagatha hakiyana. Ikmanin pahasin, swagatha haki bhava. Igaad me liyakiyawili gonu karanne mokada? Nathi wenawata liyum wala arakshawata. Ehenam arakshawa. Api box file wala ehema mewa danne mokatada? Pola galawala maaru karanne ehema puluwan widiyata namme shili bhava. Ikmanin pahasayan swagatha haki bhava arakshawa namyashili bhava wenas karanna puluwan wenna sthana maaru karanna puluwan wenna ona namyashili bhava sarala bhava me mekata uttareyamai me eh sarala bhava me widiyata asura thabimath mekedi wedagath wenawa asura thabime Pahasu. Contoh lipi gunung kerami ke sini, mana asura tapi ini pahasu. Iya kiri, bagaimana? Lipi gunung tiga guna pilih mana tahu randa peluang ini tuh. Asura tapi ini pahasu. Enak. Contoh lipi gunung kerana kerami ke sini itu lakshana. Ikan ini pahasu. Soalnya kata hek bawa araksha, namanya siri bawa, sarala bawa. Asura tapi ini pahasu. Ikan ini pahasu. Soalnya kata hek bawa araksha, namanya siri bawa, sarala bawa. Asurata krimis pasu. Metuna lesi neda. Sarala bawa lesi, arakshawa lesi, namyashili bawa lesi, ikmanin pahasayan swagathahakima lesi. E hatara mataka thiyagannako. Arakshawa, namyashili bawa, sarala bawa, ikmanin pahasayan swagathahakima. Ekolaha. ලිපිගොනුවක් ඉදිරිපත් කිරීමේදී වර්තමානයේ භාවිතා කරන ලබන කොටි සලකුණු හතර ඒවට අදාළ පොදු අංකයට සමග සදාන් කරන්න. ලිපිගොනුවක් ඉදිරිපත් කිරීමේදී වර්තමානයේ භාවිතා කරන කොටි සලකුණු හතර.
කොඩි සල් දැන් අපි කොඩි ටිකක් අමුණනවා නේද ලිපි රොඩු යමුණන්නේ සර් මට දැන් මේක පොඩ්ඩක් ඔක් කරන්න කොඩි සල් ඔන්න කොඩි සල් ලැබුණු එන්නේ 204 ඉඳන් ඉස්සරහට 204 205 206 207 අංක ටික දාගන්න 204 205 206 207 තමයි කොඩි සල් තුන 204 ඉතා හදිසි ඉතා හදිසි 205 අතම නෑ ඉතා හදිසි කියන්නේ එවලෙම කරන්න ඕනේ එවලෙම කරන්න ඕනේ ඊට පස්සේ අද දවසේ අදම අදම වහම් වහම් වැදගත් ඉතා හදිසි අදම වහම වැදගත් මන් දෙවෙනි දවසේ මේක කරා දෙවෙනි දවසේ 52 වෙනි කාරණේ විදිහට තමයි මම මේක කරේ නිකමට හිතපු කට්ටිය ලියාගන්න ඒ වුණාට මම දැන් මේක කියනවා කරනවා දෙක දිනයේ අංක 57 දෙක දිනේ අංක 57 විදිහට තමයි මම මේක කරේ අංක 52 52 මම මෙතනින් ලියනවා වහාම කියලා. පේනවද බලන්න? මම මේ ලියන එක වැඩිය ගණන් මේ පැත්තේ මම මේ රතු පාටින් ලියන එක ගණන් ගන්න එපා නිකමට බලාගෙන ඉන්න. ගණන් ගන්න එපා නිකමට බලාගෙන ඉන්න. මේ වහාම කියන එක මම මෙතෙන්ට ගණන්ලා ලියනවා. ගණන් ගන්න නැතුව බලාගෙන ඉන්න. වහා. මෙතෙන්ට ගණන්ලා ඉන්නවා වහාම කියලා. මේ අදම කියන එක මම නැවත මෙතනක් ලියනවා. අද ඒක එහෙමම ලියනවා එහෙමම ලියනවා ඊගාට මෙතන නොපමාව කියලා දැන් වහාම කියලා තියෙනවා වහාම කියන එක මම ලියනවා නොපමාව කියලා වහාම කියන තැන මම ලියනවා නොපමාව කියලා වැදගත් කියන වචනේ නැවත මෙතනත් ලියනවා මේ බලන්න මම නිල් පාටින් මේ රවුම් කරන්න එකම වචනේ තියෙන දැන් මේ අදම කියන එක දෙපැත්තෙම දුන්නා මේ වැදගත් කියන එක දෙපැත්තෙම දුන්නා එහෙනම් ප්‍රමුඛතා සලකුණ යොදද්දී අවසාන වශයෙන් ක්‍රියා කළ යුත්තේ වැදගත් කියන සලකුණ. මුලින්ම ක්‍රියා කළ යුත්තේ ඉතා හදිසි කියන එකට. ඒ දෙක මතක තියාගන්න. මුලින්ම ක්‍රියා කළ යුත්තේ ඉතා හදිසි එකට අවසානයේ ක්‍රියා කළ යුත්තේ වැදගත් එක. මේ ටික තමයි අලුත් ක්‍රම. මේ ටික තමයි නව ක්‍රම. මේ ටික තමයි පැරණි ක්‍රම. නව සලකුණු සහ පැරණි සලකුණු මේ නව සලකුණු තමයි වැදගත් මේ ටික මතක තියාගන්න මේ අංකෙත් එක්ක ඉතා හදිසි අදම වහාම වැදගත් පරණ ප්‍රශ්න පත්‍ර වල පාස් පේපර් වල මේවා තියෙනවා මේවා සංශෝධනය වෙලා තියෙනවා මේවා printed form රජයේ මුද්‍රිත සම්මත පත්‍රිකා අංක මේ පත්‍රිකා සංශෝධනය කරා ඒ සංශෝධනයත් එක්ක දරුම තමයි අපිට අවශ්‍ය වෙන්නේ ඉතා හදිසි අදම වහාම වැදගත් මෙන්න මේ සලකුණු ගහන්න ලිපි ගණුවේ මෙහෙම දැන් ලිපි ගණුවේ පහල දැන් ලිපි ගණුව මෙහෙම තියෙද්දි මෙන්න කාර්යාල ක්‍රම කියලා ලිපි ගණුව කියන්නකෝ මේ ලිපි ගණුව දැන් මම මෙහෙම වාඩි වෙලා ඉන්නවා කියන්නකෝ මගේ ඉස්සරහින් ටේබල් එක තියනවා කියන්නකෝ මගේ ටේබල් එකේ දැන් මෙහෙම ලිපි ගණුව තියෙන්නේ මේ ඉස්සරහ ලිපි ගණුවේ උඩ කෙළවර ඉහළ කෙළවර මේ තියෙන්නේ පහල කෙළවර දැන් මේ ලිපි ගණුව මත තව ලිපි ගණුව පටවනවා තොගයක් පටවලා තියෙනවා නේද ඔයාලගේ ගොඩක් තියෙනවා එතකොට මට මේ ලිපිගණු තොගේ ඇතුලේ මට තේරෙන්න ඕනේ
අද දැන් ඉත වැදගත් ඉත හදිසි කියන එක ඉත හදිසි කියන ලිපිගණුව මොකක්ද කියලා මේ ලිපිගණුව ගොඩේ දකින්න නම් මෙහෙම ඉහළ කෙළවරේ මෙහෙම කොඩිය දැම්මට මට පේන්නේ නැහැ වැහිලා වැහිලා මගේ උසරම තියෙන්න පුළුවන් ලිපිගණුව වැහිලා හැබැයි මේ කෙළවරේ පහළ කෙළවරේ මගේ ඇස් දෙක පැත්තට මම වාඩි වෙලා ඉන්න පැත්තට පේන්න තිබ්බනම් තමයි ඒක පේන්නේ ඒ නිසා ප්‍රමුඛතා සලකුණු යොදනු ලබන්නේ ලිපිගණුවේ පහළ කෙළවරේ ඔන්න මතක තියාගන්න මේවා යොදන්නේ කොහෙද ගුණුවේ පහළ කෙළවරේ පහළ කෙළවරේ තමයි මේවා දාන්නේ ඒ එක ඒ ප්‍රමුඛතා සලකුණු දැන් ප්‍රමුඛතා සලකුණු දාන්නේ ගුණුවකට එකයි මේ ලිපි ගුණුව ප්‍රමුඛයි කියන්න මේක දාන්නේ ගුණුවකට එකයි දාන්නේ එක්ක ඉතා හදිසි ගුණුව මොකද්ද වහාම ගුණුව මොකද්ද නොපමා ගුණුව මොකද්ද කියලා දැනගන්න ගුණුවකට එකයි දාන්නේ තව සලකුණු වර්ගයක් තියෙනවා පොඩි සලකුණු ඒවට කියන්නේ මේවා ප්‍රමුඛතා සලකුණු අර ගුණුවකට ගොඩාක් දාන්නේ පොඩි සලකුණු දැන් මේ ලිපි ගුණුව අරගෙන ලිපි ගුණුව සටහනේ තියෙනවා යම්කිසි කාරණයක් ගැන මේ ගුණුවේ තව වෙන වෙන පිටුවල මේ ගුණුවේම චක්‍රලේඛයක් තියෙනවා මේ ගුණුවේම පූර්වාදර්ශයක් තියෙනවා මේ ගොනුවේම ගණදෙනු කරපු වෙනත් ලිපි තියෙනවා මේ දැන් අපි කියන කාරණයට සම්බන්ධ. අන්න ඒවට අපි කොඩි සලකුණු දානවා. ඒ කොඩි සලකුණු දාන්නේ අපි ලිපි ගොනුව අතට ගත්තට පස්සේ අධ්‍යයනය කරන්න පහසු වෙන්න. ඒ නිසා එතකොට දාන්නේ ගොනුවේ ඉහළ කෙළවරේ. ඉහළ කෙළවරේ වමේ සිට දකුණට එකකින් එකක් නොවැසෙන පරිදි. ඉහළ කෙළවරේ වමේ සිට දකුණට එකකින් එකක් නොවැසෙන පරිදි දාන්නේ මොනවද? කොඩි සලකුණු. පටලා ගන්න එපා. ඒවා කොඩි සලකුණු. මේවා කොඩි සලකුණු නෙමෙයි ප්‍රමුඛතා සලකුණු දෙක දෙකක් මතක තියාගන්න කෙටි ප්‍රශ්නයකට පැටලෙවොත් ලියා ගන්න පුළුවන් වෙනවා රයිට් අපි එහෙනම් ඊළඟට යන් ඉක්මනට ඊළඟ ප්‍රශ්න දෙන්න සර් කාර්යාලයෙන් ලැබෙන ලිපි ලේඛනයේ ශීර්ෂ පහක් සඳහන් කරන්න. කාර්යාලයෙන් ලැබෙන ලිපි ලේඛනයේ ඒක තියෙන ඔන්න අනු අංකය. දිනය ලැබුණේ කාගෙන්ද? කාරණය අනු අංකය දිනය ලැබුණේ කාගෙන්ද? කාරණය තව ඉතින් ඕන ලියාපදිංචි ශිල්පියක්ක ලියාපදිංචි තැපැල් අංකය ඒකත් ගන්න පුළුවන් ලීපාතෑ අංකය ලියාපදිංචි තැපැල් අංකය ඔන්න කාර්යාලයක ලැබෙන ලිපි ලේඛනයේ ශීර්ෂ පහක් අනු අංකය විනය ලැබුණේ කාගෙන්ද කාරණය ලියාපදිංචි තැපැල් අංකය දැන් මෙහෙම ලිපි කාර්යාලයක ලැබෙන ලිපි ලේඛන දෙකක් තියෙනවා එකක් තැපැල් ශාඛාවේ තියෙනවා ආයතනයේ ලැබෙන ලිපි සම්බන්ධ ලේඛනය ඊළඟට AAAA විෂය භාර නිලධාරියා ගාව තියෙනවා තම විෂයට අදාළව ලැබෙන ලිපි පිළිබඳ ලේඛනය මේ කාරණා ටික මේ ලිපි ලේඛන දෙකටම පොදුවේ ගන්න පුළුවන් ඒක නිසා මේකේ ප්‍රශ්නේ අපහැදිලිනේ කාර්යාලයට ලැබෙන ලිපි ලේඛනයක තියෙපුවා ඔයාලට ලැබෙන එකද තැපැල් ශාඛාවේද කාර්යාලයක කියලා කියන නිසා මේක ඔයාලගේ විෂය නිලධාරියාගේ එක නෙමේ තැපැල් ශාඛාවේක විෂය නිලධාරියාගේ එක ගැන අහුවනම් ඒත් මේ හතර ලියවෙනවා ලියවිලා ඉවරයි කරුණු හතරක් නැත්තම් උපරිම පහයි අහන්නේ තැපැල් ශාඛාවේ ලේඛනයේ වෙනස්කම් ටික මං කියන්නම් මේ ටික මෙහෙමම තියෙනවා දැන් ඉතින් මේක දානවා මාණ්ඩලික නිලධාරියාගේ අස්සනට දානවා නේද මාණ්ඩලික නිලධාරියාගේ අස්සන ඊට පස්සේ පිළිතුරු යවු දිනය පිළිතුරු යවු දිනේ කියද්දී හත් දින නීතියක් තියනවා නේද හත් දින නීතියක් දින හතක් ඇතුළත අතුරු පිළිතුරක් යවන්න ඕනේ එහෙනම් తాවකාලික తాවකාලික ඒ කියන්නේ අතුරු කියන්නේ පිළිතුර යවු දිනය ඊළඟ එකමයි යටින් ලියන්න අවසන් පිළිතුර අවසන් පිළිතුර යවු දිනය මේක ආයතන ලිපි ලේඛනය
මාණ්ඩක නිතරේ ගස්සන తాවකාලික පිළිතුර යවුන් දිනේ අවසන් පිළිතුර යවුන් දිනේ මෙහෙම දෙන්නේ මාණ්ඩක නිතරේ ගස්සන හරි පිළිතුර යවන්නේ වාලද තපල් ශාකාවෙන්ද වාලද තපල් ශාකාවෙන්ද මේක යවන්නේ තපල් ශාකාවෙන් නෙමෙයි වාල මේක යවන්නේ වාල මේක යවන්නේ ඔයාලා මාණ්ඩල දාරේ අස්සන ගත්තල පස්සේ නිලධාරින්ද මේක බෙදා හරිනවා ලිපිය බාර ගත්ත කෙනාගේ අස්සන බාර දුන්න අයගේ අස්සන ආදීනේ මේක තපල් ශාකා මේක ඔයාලට ඔයාලට මේ කාරණේ වෙනුවට එන්නේ මම රතු පාටින් ලියන්නම් කාරණේ වෙනුවට එන්නේ ඔයාලා ගාවේකේ විශේෂය විශේෂ නැතහොත් කාරණේ කියලා ඉගෙන ගන්න කියලා මම මතක් කරා එදා. විශේෂ නැතහොත් කාරණේ කිව්වම දෙකටම ගැලපේ. ඕකටත් අයිලේ කියලා විශේෂ නැතහොත් කාරණේ කියලා ලියාගන්න එතකොට වඩා හොඳයි. එතකොට ලේඛනේ මාරු වෙන්නේ නැහැ. ඒකටත් වළංගුයි මේකටත් වළංගුයි. විශේෂ නැතහොත් කාරණේ. විශේෂ නැතහොත් කාරණේ. එතකොට පැටලෙන්නේ නැහැ කාටවත් ලකුණු කපන්න බෑ. විශේෂ නැතහොත් කාරණේ. නැත්නම් කාරණේ නැතහොත් විශේෂ. කාරණේ නැතහොත් විශේෂ. කාරණය නැතහොත් විශේෂ කාරණේ නැතහොත් විශේෂ මේ දෙකම ලියුවා මාර්ගයේ විශේෂ මාර්ග නිලධාරියා නම් එයා తాවකාලික පිළිතුරක් යවන්න ඕනේ අවසන් පිළිතුරක් යවන්න ඕනේ එයා ක්‍රියා කරපු ලිපි ගොනුවේ අංකය තියෙන්නත් ඕනේ විශේෂ මාර්ග නිලධාරියා නම් ක්‍රියා කළ ගොනුවේ අංකය ටිකක් සංකීර්ණ වෙනවා නේද එපා සංකීර්ණ කරගන්න පැයක ප්‍රශ්න පත්‍රයක් තියෙන්නේ දරුවනේ ඔයාලට සරලයි ඒ නිසා මේ ටික විතරක් බලන්න මේ ටික විතරක් මේ ටික අයින් කරනවා මම තුන්වෙනි ශ්‍රේණියේ සංවර්ධන ධාරි මට්ටමට පමණක් එනවා ඒ නිසා මේ ටික අයින් කරනවා අනවශ්‍ය පටලා ගැනීම අනවශ්‍ය මනසට වද බර ඕන්නේ මනසට වදයක් බරක් ඕන්නේ ඕකටත් අයිලේ කියලා මේ ටික විතරක් ලියාගන්න. කාරණේ කියන තැනට කාරණේ නැතහොත් විශේෂය කියලා ලියාගන්න. නැතහොත් විශේෂය. කාරණේ නැතහොත් විශේෂය. කාරණේ නැතහොත් විශේෂය කියලා එහෙම ලියාගන්න. එහෙම එකක් නැහැ. තියෙන එකද කාරණේ අනිත් එකේ විශේෂය. නමුත් කාරණේ නැතහොත් විශේෂය කියලා ගත්තොත් හොඳයි. එතකොට දෙකෙන්ම ආරක්ෂා වෙනවා. කාරණේ නැතහොත් විශේෂය. Right, ini mana? Meeting itu terakhir kata ketiga kan? Latin lipi lekne, poka or good, eh? Hari lazy. Kita bahas sila kuno kan? Right. Ini lagi itu. Lipi kau kuno le? Pilihkan warga ikan. Dan metik kira mangar kali hatra kita dalah. Dalah tiwa lipi kuno karena kira kiat di. ඒකාබද්ධ විභාජිත කියලා කිව්වා ඊට පස්සේ මධ්‍යගත විමධ්‍යගත කියලා කිව්වා විශේෂ ගුණ කාරණා ගුණ උපගුණ මධ්‍යගත ගුණ කියලා කිව්වා ඊට පස්සේ අවලම්බන ගුණ සංවෘත ගුණ නේද ඒ වගේ කියලා කිව්වා නේද එහෙම කිව්වා ඒ ඒ හතර තමයි වර්ගීකරණ දැන් මේ එතන නෙමෙයි මේ කතා කරන්නේ ඒක නෙමෙයි මේ කතා කරන්නේ ලිපි ගුණ වල පිළිගත් වර්ගීකරණ දැන් මෙහෙම තියද්දි මං පන්තිය නොකරපු ඉදිරියේන කරන්න තියෙන සිද්ධාන්තයක් තියෙනවා සුචිගත කරන්නේ සුචිගත කරන සුචිගත කරන්නේ වර්ගීකරණ පහක් සඳහන් කරන්න කියලා අහන්න පුළුවන් නැත්නම් අහන්න පුළුවන් ලිපි ගොනු වල වර්ගීකරණ පහක් කියලා ඒ දෙකටම එකම උත්තරේ ඉන්නේ එතන වර්ගීකරණය කියලා මෙතන කියන්නේ යම් පිළිවෙලක් ලිපි ගොනුවේ නම දැන් ලිපි ගොනුව කබඩ් වල අහුරන වර්ගීකරණය අකාරාදී පිළිවෙල නැත්තම් සංඛ්‍යානුකූල පිළිවෙල නැත්තම් දින පිළිවෙල ධාතවානුකූල පිළිවෙල විෂය පිළිවෙල විෂයානුකූල පිළිවෙල නැත්තම් භූගෝලයේ භෞමික භූමියේ ඉඩ පිළිවෙල කියන්නේ භූගෝලීය පිළිවෙල අන්නේ පිළිවෙලට කියනවා වර්ගීකරණය කියලා ඒ පිළිවෙලට වර්ග කරලා සුචි ලේඛනයක් නැත්තම් සුචි පත්‍රිකා හදාගෙන ඒ පිළිවෙලට ගොනු ටික කබඩ් තුල අහුරලා තියෙනවා ඔයාලගේ පුද්ගලික ලිපි ගොනු තියෙන ශාඛාවේ ලිපි ගොනු ගොඩාක් වෙලාවට වර්ගීකරණය කරලා තියෙන්නේ අකාරාදී වර්ගීකරණය නකාරාදී පිළිවෙලට රණසිංහ දියව තාර රකුර තියෙන්නේ වෙනම කබඩ් එකක අකාරාදී වර්ගීකරණයට තියෙන්නේ
Samahara tanggulnya apa tiada? Sangkya anu kula wargi karena itu. Samahara tanggulnya dina pilih velat data manu kula wargi karena itu. Dan spiritual record room mega tiket tiket apa tiada? Data manu kula wargi karena itu. Lalu discharge kerapu dina itu anu tiada. Anne wargi data manu kula wargi karena itu. Dan luar ini wargi Pradesh ya katang wargi misteri kamaran tiada uturun lagi nih wargi tibet bukoli pilih velat tiada kula. Eke-eke dia tiada kula. Masam pilih velat tiada kula. Bukoli pilih velat tiada kula. Enam, ekat samai wargi kerana kita. Enam wargi kerana kita, enam kataluan ke dah tu na? Wargi kerana pilih kat wargi kerana akara di wargi kerana sanksi atma ke wargi kerana hebelagan. Akara di pilih bela. Sanksi atma ke pilih bela. Akar adi, sankhyatma. Medake mistrane ta kiyana akar adi sankhyatma ka pilivela. Akar adi sankhyatma. Eken anka pilivela dak tiyena akar adi dak tiyena. Akar adi sankhyatma ka pilivela. Akar adi sankhyatma ka pilivela. Dina pilivela ta kiyana dineta kiyanne datama kiyala. Datam manu kula pilivela. Datam manu kula pilivela. Bhugoliya pilivela. Lipikono ka piligat wargi karna kila handa pulo nata suci kata karna e piligat wargi karna kila huwa to kama ye me pasne wenas karna dunut suci kata kiri me wargi karna suci kata kiri me wargi karna ini ma tamma to kama ye ne suci kata kiri me wargi karna jiwa e kama ye Nanti laku nih mau dagang nih ya, kami kerat di, make ibu utara sih nana laku dagang. Right, di lakukan dah hati revi pas neka. Karyawan itu mereka dakkan lebih dari bodoh guna angka bahat sendangan keran. Karyawan itu mereka dakkan lebih dari bodoh guna angka bahat. Orangnya sarah lebal. Sarala bawa, niwerati bawa, nammisili bawa, kadinam bawa, sadhaniya bawa, eva tamai karyala krameka gunan. Sarala bawa, nammisili bawa, karyakshama bawa. Ara apita ahala tiyana vachana sette kamai karakavanne, amuthu deyak naha karyala krama kiyanne vachana sette ka. ये वचन सेक्टर में कार्य को आने दें सारे बाबा नाम्यशीली बाबा कार्यक्षम बाबा निवैरदी बाबा बलाना धान्ना वचन सारे बाबा नाम्यशीली बाबा कार्यक्षम बाबा निवैरदी बाबा धान्ना देवा साधनीय बाबा ये ना उपकरण वाती ये ना देने जो साधनीय बाबा पिली गाता है कि बाबा काढ़ी नाम बाबा
පලදායි බව ඔන්න කාර්යාල ක්‍රමයක ලක්ෂණ නැත්තම් පොදු ගුණාංග පොදු ගුණාංග දැන් මේක ලක්ෂණ මොනවද කියලා අහුවනම් ලක්ෂණ වලට පොදු ගුණාංගව ගන්න කියලා මම පටන් ගත්ත දවසේ කිව්වා ලක්ෂණ වලට පොදු ගුණාංගව ගන්න කියලා මොකද ලක්ෂණ ගැන විවිධ පොත්වල විවිධ විදියට තියෙනවා අපේ රටේ සිංහලෙන් ලියාපු කර්තෘවරු කීප දෙනෙක් ඉන්නවා මේ කර්තෘවරුන්ගේ සමහර තැන්වල කාර්යාල ක්‍රමවල ලක්ෂණ කියන එකේ තියෙනවා අර කාර්යාල ක්‍රමයක් නිර්වචනය කරද්දී කියන්නේ එකිනෙක මත බැඳෙන බව එකිනෙක මත යැපෙන බව කලින් සැලසුම් කර ඇති බව ඒව ලක්ෂණ විදිහට ගන්නවා නමුත් තව පොතක තියෙනවා සරල බව නම්‍යශීලී බව පොත් කීපයක තියෙනවා සරල බව නම්‍යශීලී බව කාර්යක්ෂම බව කියලා විවිධ පොත්වල විවිධ කර්ම තියෙනවා රජයෙන් ගහපු පොතක් නැත කාර්යාල ක්‍රමවලට ඒ නිසා ලකුණු දෙන්නේ පිළිගත් යම් යම් පොත්වලින් ඒ නිසා පිළිගත්තේ වගේ තියෙන මෙන්න මේ ටික ඒ නිසා ගුණාංගවලට මේක හරි ලක්ෂණ ඇහුවත් මේකම ලියන්න අනිවාර්යයි එහෙනම් මේ ගුණාංග කියන තැන වරහන් ඇතුලේ දාගන්න ලක්ෂණ කියලා ලක්ෂණ කියලා මේ මම කියන එකම ලියන්න මම මේ ආවට කියාට පුරුදු වෙන්න කියනෝ නෙමෙයි දරුවනේ මම මේ කියන ඒවා ඉතාමත්ම නිවැරදි ඔයාලා නැත්තම් පොත් විතරක් අරගෙන බලපුවම ඔයාලා අමාරු වැටෙනවා එක පොතක එකක් තියෙනවා එක ගුරුවරයෙක් එකක් උගන්වනවා තව ගුරුවරයෙක් තව එකක් උගන්වනවා ඒ ඒ ඒ ගුරුවරයා උගන්වපු එක වැරදි කියලා ඔප්පු කරන්න ආන්දුවේ වෙන කියන්න පෙන්වන්න පොතක් නැහැ නමුත් විභාගයට ලියාපුම ලකුණු හම්බ වෙන්නේ නැහැ ඊට පස්සේ ළමයි අවුරුදු ගණන් ෆේල් වෙනවා ඒ නිසා මේ ලක්ෂණ වලට මේක ලියන එක වඩාත් හොඳයි සමහර අවුරුදු වල අර ලක්ෂණ විදිහට අනිත් පැත්ත ලියපුවමත් ලකුණු දෙනවා නමුත් මේක 100%ක් විශ්වාසයි ඒ නිසා මේකෙන්ම ලියන්න මේක තමයි වඩාත්ම ගැළපෙන එක වඩාත්ම සාර්ථක එක එහෙම නැත්නම් කාර්යාල ක්‍රමවල ලක්ෂණ විදිහට ඇත්තටම ගන්න තියෙන්නේ කාර්යාල ක්‍රම නිර්වචනයේ තියෙන ලක්ෂණ ටික තමයි එකිනෙක මත බැඳෙන බව එකිනෙක මත යැපෙන බව කලින් සැලසුම් කර ඇති බව ඒ වගේ දේවල් කාර්යාලයක ඉලක්කගත අරමුණු පවතින බව කාර්යාල ක්‍රමයක් යනු කුමක්ද කාර්යාලයක ඉලක්කගත අරමුණු එකක් හෝ වැඩි ගණනක් ඉටු කර ගැනීම පිණිස කලින් සැලසුම් කරන ලද එකිනෙක මත බැඳෙන එකිනෙක මත යැපෙන කාර්ය අවස්ථා එකක් හෝ වැඩි ගණනකින් සමන්විත වූ ක්‍රියාපද්ධතියදී කියලා තමයි කාර්යාල ක්‍රමයේ නිර්වචනය කරන්නේ ඒ නිර්වචනය ඇතුලේ තියෙන කෑලි ටික තමයි ඇත්තටම ලක්ෂණ විදිහට එන්නේ ඇත්තම ලක්ෂණ විදිහට ඒව ආවා වුණාට විභාගයේ ලක්ෂණ කියලා ඇහුවොත් මේවලියන්න මොකද මේවා තමයි විභාගයට ලකුණු දෙන්න වැඩි ඉඩකඩක් තියෙන පිළිගත්තු දේවල් ටික පිළිගත්තු කර්තෘවරු කියපු ඒවා ටික නිසා පිළිගත්තු කෙසේ වෙතත් අපිට පිළිගත්තු නොපිළිගත්තු කියලා කර්තෘවරුන්ට කියන්න බෑ විභාගයට ලකුණු දීමේ ප්‍රතිපාටි මේවා තියෙන්නේ ඒ නිසා මොකද මේවා අල්ලගන්න පුළුවන් ලකුණු දීමේ පටිපාටියෙම නෙමෙයි විභාගයේ තියෙන බහුවර්ණ ප්‍රශ්න පත්‍ර උත්තර හතර දීලා තියෙන බහුවර්ණ ප්‍රශ්න පත්‍ර තියෙනවා විවිධ සේවා වලට ඔයාලට නෙමෙයි වෙනත් සේවා වලට අන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍ර වල ගත්තොත් කාර්යාල ක්‍රමයක ලක්ෂණයක් නොවන්නේ කියලා දීලා තියෙන උත්තර හතරක් ඒ තමයි අපි ගෙස් කරලා ගන්න පුළුවන් වෙන්නේ මේගොල්ලෝ සලකන්නේ මේගොල්ලන්ගේ කියපු ඒවාද ඒගොල්ලෝ සලකන්නේ මෙන්න මේ උත්තර වලට කියලා ගෙස් කරලා ගන්න හරි ලස්සනට ගලපලා ගන්න පුළුවන් බහුවර්ණ ප්‍රශ්න පත්‍ර වල උත්තර ඕනේ ප්‍රශ්න වලින්ම ගන්න පුළුවන් ප්‍රශ්නෙට උත්තර හතරක් දීලා තියෙන ඒ වගේම ගලපලා ගන්න පුළුවන් දැඩි විදිහට කාර්යාලකම් පිළිබඳව මහා පර්යේෂණයක් කරලා තමයි ඔයාලට මගේ මේ නිබන්ධනය දාලා තියෙන්නේ කිසි දෙයකට බය වෙන්න එපා මේ කියන ඒවා විතරක් ගන්න ඒවා හරියට ලියන්න ඒක ඇති රයිට් එවනම් ඊළඟ එකට යන් දෙක මේක දෙක කරගන්න දෙක අපි කරා කාර්යාලයක භාවිතාවන කාර්ය පරිපාටි පහ බඳවා ගැනීමේ කාර්ය පරිපාටි ගිනුම් තැබීමේ කාර්ය පරිපාටි එනවා ඊට පස්සේ 15 කාර්යාලයක වැඩ පියවර සටහන් සකස් කිරීමට අදාළව යොදා ගන්නා සංකේත පහ ඒවෙන් දැක්වෙන අදහසද සමග සඳහන් කරන්න කියලා තියෙනවා මේක 15ට උත්තරේ ගන්න ස්ක්‍රීන් එක වහන්න සර් කියවන්න කාර්යාලයක වැඩ පියවර සටහන් සකස් කිරීමට යොදා ගන්නා සංකේත දැන් ස්ක්‍රීන් එක වහන්න මේ සංකේත පහ දෙවිදිහකට ගන්නවා දෙවිදිහකට ගන්න
රවුමයි කොටුවයි පහලට ත්‍රිකෝණයයි පහලට ත්‍රිකෝණයක් ඈ ඊතලයයි කැපිටල් ඩී අතුර ඔන්න එක ක්‍රම මේක යටින් උත්තර ලියන්න තියාගෙන උත්තර ලියන්න ඉඩ තියාගෙන මම තව සංකේත පහක් අඳිනවා මේ පහ පේනවා නේද ඇඳපු පහ රවුමයි කොටුවයි පහලට ත්‍රිකෝණයයි ඊතලයයි කැපිටල් ඩී අතුරයි මම මෙතනින් අඳිනවා මෙතෙන්ද උත්තර ලියන්න මෙතන පැහැදිලි කරන්න ඉඩක් තියාගෙන යටින් වෙන මැද ගන්න ලොකු රවුමයි පොඩි රවුමයි කොටුවයි පහලට ඊ හිසයි ඉහළට ඊ හිසයි පහලට ත්‍රිකෝණයයි ඉහළට ත්‍රිකෝණයයි කොහොමද කොහොමද කියන්නේ මෙහෙම එකයි මෙහෙම එකයි උඩේකේ මල් ලියනවා මෙහෙ යොමු කියලා මේ රවුමට නමක් දෙනවා මෙහෙ යොමු කියලා මේකට දෙනවා පරීක්ෂණය කියලා පරීක්ෂා කිරීම මේකට දෙනවා නතර වීම කියලා මේකට දෙනවා ප්‍රවාහය කියලා प्रवाहे 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 නැත්තම් ප්‍රවාහණය කියවත් කමන්නේ ප්‍රවාහණය මේක ඩී අකුරෙන් කියන්නේ කැපිටල් ඩී වලින් කියන්නේ ඩිලේ කියලා ඩිලේ ප්‍රමාදය ඩිලේ ඩිලේ ප්‍රමාදය මේක ප්‍රමාදය ඔහොම ලියාගන්නකෝ රවුමට ලියාගන්න මෙහෙයුම් කියලා මෙහෙයුම් කියන්නේ ක්‍රියාකාරීත්වය ක්‍රියාකාරීත්වය ඔපරේෂන් කියන්නේ ඔපරේෂන් ඒරියා ඉන්නවා කියන්නේ ක්‍රියාකාරීත්වය මෙහෙම කොටුවෙන් කියන්නේ පරීක්ෂා කිරීම යටට ඊතුඩ කියන්නේ යටට ත්‍රිකෝණය කියන්නේ නතර වීම ඊතලෙන් කියන්නේ ප්‍රවාහය කැපිටල් ඩී වලින් කියන්නේ ප්‍රමාදය ලියාගන්න ඉක්මනට මෙහෙයුම් පරීක්ෂා කිරීම නතර වීම ප්‍රවාහය ප්‍රමාදය කාලය ඇති නේද ලියාගෙන ඉවරයිද ලියාගෙන ඉවරද කාලය ප්‍රමාණවත්ද මම මේ ලොකු රවුමට මෙතන කියනවා වැදගත් වැඩ පියවර වැදගත් වැඩ පියවර මේකට කියනවා වැදගත් නොවන වැඩපියවර වැදගත් වැඩපියවර වැදගත් නොවන වැඩපියවර ඒක මොකද්ද රවුම් දෙකක් එක ළඟට ආපුවම වැදගත් වැඩපියවර වැදගත් නොවන වැඩපියවර දැන් මම මෙතෙන්ද කියනවා නතර වීම කියන. දැන් මෙතෙන්ද තමයි මම දැන් මේ පාර නතර වීම කියන්නේ. කොටුවට මේ බලන්න මම නතර වීම කියේ පල්ලහැට ත්‍රිකෝණයට ඉස්සරලා මෙතනද කියන්නේ කොටුවට තමයි නතර වීම කියේ මේක ගමන් කිරීම
ගමන් කරන දිශාව පහළට මේක ගමන් කරන දිශාව ඉහළට මේකට මම දානවා ප්‍රවාහ සටහන් කියලා. ප්‍රවාහ සටහන්. සටහන්. ප්‍රවාහ සටහන්. මේකට දානවා ප්‍රගමන සටහන්. ඔන්න ප්‍රවාහ සටහනකදී මේ සංකේත පහ ප්‍රගමන සටහනකදී මේ සංකේත පහ තමයි ගන්නෙ වැඩ පියවර ලැයිස්තු සකස් කරද්දී වැඩ කාර්යාල ක්‍රම සරල කරද්දී පහසු කරද්දී වැඩ පියවර ලැයිස්තු හදා ගන්නවා මුලින්ම කරන්නේ මේ වැඩ පියවර ලැයිස්තු හදාගද්දී මේ වැඩ පියවර ලැයිස්තුව ඉස්සරහින් අදාළ පියවර මොකද්ද කියන එක වචන වලින් ලියනවා වෙනුවට සංකේත කරනවා වචනෙන් ලියනවා වෙනුවට සංකේත කරනවා කෙරෙන දේ කෙරෙන විදිහ ක්‍රියාකාරී මෙන්න පරීක්ෂා කරන අවස්ථාවක් මෙන්න මේ මෙතනදි මේක නතර වෙනවා මෙතනදි මාරු වෙනවා ප්‍රවාහය වෙනවා මෙතනදි ප්‍රමාද වෙනවා වැඩ පියවරක් එහෙනම් මෙතනදි වැදගත් වැඩ පියවරක් මෙතනදි වැදගත් නොවන වැඩ පියවරක් මෙතනදි වැඩ පියවරක් නතර වෙනවා ප්‍රවාහ ප්‍රගමන සටහනේදී මේ දිශාව පහළට දිශාව ඉහළට ඔන්නෝම සටහන් වර්ග දෙකක් තියෙනවා මේවට කියනවා සංකේත කියලා වැඩ පියවර සටහන් ලැයිස්තු සකස් කිරීමේ සංකේත වැඩ පියවර සටහන් ලැයිස්තු සකස් කිරීමේ සංකේත සංකේත මේ එක ක්‍රමයක් මේ තව ක්‍රමය. මේ එක ක්‍රමයක් ඒ තව ක්‍රමය. අවසාන ගැටලුවට යන්න. Screen එක දෙන්න සර්. දාසෙ සසුට පාලදද. මාතර දිස්ත්‍රික්කයේ ඩෙංගු වර්ග සීතේ ක්‍රියාත්මකව පවතින බැවින් පැවති බැවින් දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් අනුව අදාළ සෞඛ්‍ය බලධාරීන්ගේ සහයෝගය මත සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ඩෙංගු මාර්ගන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතී. ඒ අනුව අවසන් මාසයේ ප්‍රගතිය පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් 2022-26 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයට කැඳවීමට තීරණය කරන ලදී. ඒ සඳහා සුදුසු ලිපියක කෙටුම්පත් කරන්න ලකුණු 10යි. එම කෙටුම්පත දිස්ත්‍රික් ලේකම්වරයාගේ අත්සන් ඉදිරිපත් කිරීම සඳහා ගොනුවෙන් යොදවන ලබන සටහන සකස් කරන්න ලකුණු 6යි. ඊට අදාළ න්‍යාය පත්‍රය පිළියෙල කරන්න ලකුණු 6යි. ඔහොම තුනක් එන්න පුළුවන් නැත්නම් එකක් එන්න පුළුවන්. ගිය පාර ආවේ ලියුමක් සකස් කරන්න ලිපියක් සකස් කරන්න. ලිපිගුණ සටහන තාම ඔයාලට ආවේ නැහැ. සමහරට මේ පාර ලිපිගුණ සටහන එන්න පුළුවන්. ඇයි ඉත ඉස්සෙල්ලා ආවේ නැති නිසා නේද? න්‍යාය පත්‍රයක් තාම ආවේ නැහැ. සමහර විට එන්න පුළුවන්. ආරාධනා පත්‍රය ආවා. ඊගාට රැස්වීම වාර්තාවක් හදන්න ආවේ නැහැ. හැබැයි රැස්වීම වාර්තාවක් ඇතුළත් විය යුතු කරුණු මොනවද කියලා කරුණු 10ක් කියන්න ආවා. ඒ නිසා කෝක කොහොමද දන්නේ නැහැ. ආයි ලියුම හදන්න තියෙන්නේ ලියුම උඩින්ම පටන් ගන්න මොකෙන්ද මගේ අංකය කියලා නේද මගේ අංකය පටන් ගන්න මගේ අංකය
Mater Pradeshiyale district le kam karaya nedu Madile api to salasum anse me wede karanne kiyala salasum sa salasum meke deweni vishe para niladariyage thungweni vishe deweni para vishe niladariya thungweni vishe Dedas visi deke tamai me lipi gunu aram dakele. Vishe bara niladariya ayatane sankete shakave sankete vishe niladariya ge sankete vishe sankete gunu aram dakele varshe. Tamai ting onna mitenta tankya konna danna puluwan anu angke. Onna anu angke mitenta danna puluwan anu angke kiyala. Caka ikpuni liakan dawashi kini kinona pasto patra sambantu nenisa awashi danu mahadagan de mega de kiane aitane sankete aitane sankete lipi gonuaka me mage angke kiane lipi gonu angke lipi gonu angke karna akare kana halati butuala ke halati batida kasi paper reke sitia tila e sitia tatara lipi gonu angke liang de Awal nukelan de pradesi de kamkar reale mehe me katino eke mehe me bisie para nila dari kino meke mehe me koden lagi li tieno mehe me bisie nila dari kino yate mehe me bisie antieno kira katan dore akele ita dala lipi kongi angke li anda mehe me inda bulu balanda ma tara distrik le kamkar ma di le titian na me tengol de titian na se sana summan se bindo ai deker Dan mereka ayatnya sankete, syakawe sankete, bishe niladari agi sankete, bishe sankete, anu angte, gunu aramba kala warshe. Ganta pain out ne, teman pelu pain out ne. Baik, ini wala de lete hitte ke kahan wana ngitrasi ke unne. Ibagi tutra liyan de lete hitte ka din ne ne ne, elisa ikpan de mitra ngitrasi ke liyamu. District Lekam Karyale Mater Dine Danda Dedas Visi Dekai Ikai Kadaira Mata Danda Dine District Omdan Kadaira Mata Dine Danda Mokada Lippi Aksan Karna Niladariya Visin Lippi Aksan Tapana Mohotedi Tamai Dine Danda Samanya Ketumpada Kila Giyo Dine Noda Kadaira Dala Dipat Kamanne Dine Noda Ada yang dalam tipat kamarnya, kita tipat kerana kita tiada belajar. Kita tipat kerana kita Yamana ke laban nage nama lipine ya evake deval laban nage namu atta dugaane tiyendone natta tanaturu name tiyendone me siddhiye kiyanne mokak gelada kaadada meka address karannone maathara district dengue weather sikke weather 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 district eka udugena saukhya baladarige sahayoge mata ona saukhya baladarige sahayoge mata sieluma pradeshiya lekam varunne da sieluma pradeshiya Pergatiya pilimatha samalochane kirima sadaha silum pradeshiya pragati ekena e pradesha wala thiyena pragati ekena samalochane kirima sadaha silum pradeshiya lekamaru sabanagarayata kandalanda ena mithana siyaluma pradeshiya lekamaru come on Mereka di produk met arman udah tiga nih hindar mereka katte, mereka dini ini ating kat, niten te ating hindu nih, mereka matte mata awat kaman nih, juta pahala mata awat kaman nih, pahala ke kada dasi itu tiga nol nih mereka katte, orang nih mana, sieluma, pradesiya, lekamburu, sieluma pradesiya lekamburu. Orang nang itu saukye pradanin nih tulu, Ani kud kari mandi lagi lah, demat kaman nih. Silum pradesi lagi kamburun.
සෞඛ්‍ය ප්‍රදානීන් අනෙකුත් අදාළ කාර්ය මණ්ඩලය අපි චක්‍රලේඛයක් ගහද්දිත් එහෙම නේද සියලුම අධ්‍යක්ෂවරුන් සියලුම නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් ගණකාධිකාරීවරුන් එහෙමනේ ගහන්නේ නේද නැත්නම් සියලුම ප්‍රධාන ලේකම්වරුන් සියලුම සෞඛ්‍ය ලේකම්වරුන් සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙහෙමනේ ගහන්නේ ඒ වගේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් සෞඛ්‍ය ප්‍රධානීන් අනිකුත් අදාළ කාර්ය මණ්ඩලය මේ සිද්ධිය අදාළ කරගත්ත නිසා තමයි සෞඛ්‍ය ප්‍රධානීන් සහභාගී කරවගෙන කරන නිසා තමයි මම මෙතනට සෞඛ්‍ය ප්‍රධානීන් කියලා දැම්මේ අදාළ අනිකුත් අදාළ කාර්ය මණ්ඩලය ඊට පස්සේ මාතෘකාවක් දාන්න ඕනේ මේකට මොකද්ද මාතෘකාවෙන් කියන්න ඕනේ ඇත්තේ ඩෙංගු වදුර පිළිබඳව නේද මේ කතන්දරයේ සීග්‍රයෙන් ඩෙංගු වදුර ප්‍රභාව ව්‍යාප්තයෙන් පැවති බැවින් දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරී උපදෙස් මත ප්‍රගතිය පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා ඩෙංගු මර්ධන ප්‍රගතිය පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා තමයි කතා කරන්නේ ප්‍රගති සමාලෝචන රැස්වීම ලියන්න එපා මේ බලන්නකො ප්‍රගති සමාලෝචන රැස්වීම එහෙම නැත්නම් ඩෙංගු මර්ධනය පිළිබඳව නේද ඩෙංගු මර්ධනය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීම එහෙම ගත්තොත් වඩා හොඳයි නේද ඩෙංගු මර්ධනය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීම මාතෘකාව තනි පෙළකට ගියත් කමන්නේ පෙළවල් දෙකකට රූල් දෙකකට ගියත් කමන්නේ මාතෘකාව ඩෙංගු මර්ධනය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීම නැත්තම් නිකම්ම ප්‍රගති සමාලෝචන රැස්වීම කියලා දැම්මත් කමක් නැහැ කොහොම දැම්මත් කමක් නැහැ ඊට පස්සේ දැන් ඉතින් අපි පළවෙනි ඡේදයෙන් කියන්න ඕනේ මේ කතන්දරය ගැන කියන්න ඕනේ නේද මොකද්ද මේ කතන්දරය කියන්නේ දිස්ත්‍රික්කයේ ඩෙංගු වදුර සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පැවතින බැවින් ලේකම්වරයාගේ උපදෙස් පරිදි සහයෝගය මත සියලුම ප්‍රාදේශීය ප්‍රගති සහයෝගය මත සියලුම ප්‍රාදේශීය ප්‍රගති පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා කරන්නේ දැන් ඩෙංගු වදුර සීග්‍රයෙන් ව්‍යාප්තව පවතින බැවින් කියමු ඩෙංගු වදුර සීග්‍රයෙන් ව්‍යාප්තව පවතින බැවින් ඩෙංගු වදුර සීග්‍රයෙන් ව්‍යාප්තව පවතින බැවින් එම தත්ත්වය පාලනය කිරීම කිරීමේ ප්‍රගතිය නැත්ත පාලනය කිරීමේ කියලා ගන්නෝ කිරීම දැන් මේ ගලප ගන්න හදන්නේ දැන් ගලප ගන්න හදන්නේ ඩෙංගු වදුර සීග්‍රයෙන් ව්‍යාප්තව පවතින බැවින් නේද පවතින බැවින් දැන් මේකේ තියෙන කරුණු අඩු නොවෙන්නත් ඕනේ අනවශ්‍ය විදියට දීර්ඝ නොවෙන්නත් ඕනේ. දැන් මේකේ තියෙනවා සෞඛ්‍ය බලධාරී ටිකක් ගැන දාලා නේද? සෞඛ්‍ය බලධාරීන්ගේ සහයෝගය මත කියන එක අන්ඩර්ලයින් කරගන්න. සෞඛ්‍ය බලධාරීන්ගේ සහයෝගය මත කියන එක අන්ඩර්ලයින් කරගන්න. දැන් ප්‍රාදේශීය මට්ටමේ ප්‍රගතිය තමයි සමාලෝචනය කරන්න වෙන්නේ එම தත්ත්වේ පාලනය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ ද සහයෝගය
ලබාගෙන ඩෙංගු වද සීක්‍රෙන් ව්‍යාප්තව පැවතින පරිදි මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ සද්ද සහයෝගය ලබාගෙන සිදු කරන ක්‍රියාමාර්ගවල ක්‍රියාමාර්ග කියලා දාලා නවත්තන්නකො සිදු කරන ක්‍රියාමාර්ග. දැන් සිදු කරන ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සමාලෝචන රැස්වීමක් අහවල් දින පැවැත්වීමට තීරණය කර ඇත. විධිවිධාන යොදා ඇත. නේද? දැන් සිදු කරන ක්‍රියාමාර්ග දැන් මේ බලන්න ආයෙ බලන්න ඩෙංගු වතුර සීපෙන් ව්‍යාප්තව පවතින බැවින් එම තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ සහයෝගය ලබාගෙන සිදු කරන ක්‍රියාමාර්ගවල ප්‍රගතිය සම්බන්ධයෙන් සමාලෝචනය කිරීම සඳහා රැස්වීම නැත්නම් ප්‍රගති සමාලෝචන රැස්වීමක් කියන වචන දානවා නම් ප්‍රගතිය දෙපාරක් දාන එක හරිමදි. එහෙම ගන්නවා නම් ලබාගෙන සිදු කරන ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීම පිළිබඳ කියලා දාලා නැහැ නේද කොහෙවත්? ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීම සමාලෝචන රැස්වීම දැන් ගලපුණා නේද? අහවල් දින අහවල් වෙලාවට මෙම කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන්න කටයුතු දායක මම උඩ ටිකම කරනවා උඩ ටිකම කරනවා ප්‍රගති සමාලෝචන රැස්වීම 2022 6 දින පෙරවරු 9:30ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බලට තියෙනවා වාදී ඇදිට නේද ආයෙ දින පෙරවරු 9:30ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු දායක පැවැත්වීමට නියමිතය නියමිතය එහෙම නැත්නම් කටයුතු යොදායක නේද පැවැත්වීමට නියමිතය එහෙම නැත්නම් පැවැත්වීමට කටයුතු යොදායක කැමති එකක් කියන්න පැවැත්වීමට නියමිතය නැත්නම් පැවැත්වීමට කටයුතු යොදායක කැමති එකක් කියන්න අංක දෙක දෙවෙනි අංකේ දැන් අගලක් විතර වගේ මෙහාට පන්නලා දැන් මේ පටන් ගත්තත් පොඩ්ඩක් ඉතුරු කරලා නෙමෙයි බලන්න මේ මෙතන පුංචි ඉඩක් තිබ්බා ඒකට කියනවා ඡේද වෙන් කිරීම කියලා ඡේද වෙන් කිරීම කියලා ඉස්කෝලේ යන කාලේ කිව්වේ දැන් ඔයාලා අර ටයිප්‍රයිටරේට පුරුදු වෙච්ච කාලේ ටයිප්‍රයිටරේ පැත්තියන්ද කම්මැලිකමට මෙතෙන්ට හප්පලා ලියනවා ඒ කම්මැලිකමට පටන් ගත්ත එක පුරුද්දක් වෙලා ඇතම් කාර්යාලවල කාර්යාල ක්‍රමයක් වෙලා තියෙනවා ඇතම් කාර්යාල ඇතම් කාර්යාලවල නමුත් මේ ලියුමක් හදද්දී ලස්සනට තියන්න මෙහෙම ඉඩක් තියන්න ඡේද වෙන් කිරීම කියන එක මෙහෙම ගන්න හප්පන්න එපා මොකද S2ට නොදැනිම ලකුණක් හම්බ වෙනවා මේ ලියුමේ තියෙන ලස්සන දැකපුවම ලියුමක ලකයක් කියලා එකක් තියෙනවා මේක දැකපුවම නිකමට ලකුණක් දෙන්න හිතෙන මොකද ඉස්කෝලේ යන කාලේ රචනාවලියක්දී ලකුණු දෙනවනේ කිතුම හිතන විදිහකට එකක් දෙකක් දෙනවනේ ලියුමේ තියෙන ලස්සනට ඒ විදිහට රචනාව වෙනස්සනට ඒ වගේ මේ ලියුමේ ලස්සනට එහෙම තියාගන්න මේ දෙක කියන එක හරියටම ගන්න මෙන්න මේ කෙලින්මයි ඈ මේ කෙලින්මයි 0.2 කියන එක ගන්න මම අපි පළවෙනි එකට 1 කියලා දාන්නේ නැහැ මෙහෙම දාන්නේ නැහැ පළවෙනි ඡේදයට අංක දාන්නේ නැහැ දෙවෙනි ඡේදේ ඉඳන් විතරයි ඡේද අංක කරන්නේ දෙවෙනි ඡේදේ ඉඳන් ඈ දෙවෙනි ඡේදේ අංක දෙක අදාළ ලිය කියවිලි ද රැගෙන ඊට සහභාගී වන ලෙස කාරුණිකව දන්වමි
ඇති වෙන විස්තර ගොඩක් අරගුරු වෙන්නේ අදාළ ලියකියවිලිද රැගෙන ඊට සහභාගී වෙන ලෙස කාරණිකව දන්වමි නැයිද අස්සමයි නමයි තනතුරයි දැන් මම මේ අට දෙක මගනවා දැන් අස්සමයි නමයි තනතුරයි දකුණට බර කරනවාද වමට බර කරනවාද කියන එකේ මගේ අංකය මේ පැත්තට බර කරලානේ අපි පටන් ගත්තේ ඕනනම් මගේ අංකය ලිපිනේ මේ පැත්තට හප්පලා ගන්නත් තිබ්බර කම්මැලි ක්‍රමයේද කාර්යාලවල අර ටයිප්‍රයිටරේ ඔපරේට් කරන්න කම්මැලි ක්‍රමයේද මෙතන හප්පලා ගන්නත් තිබ්බා හැබැයි ආයතන සංග්‍රහය කියන්නේ ලිපි ගණදෙනුව සම්බන්ධයෙන් ඉහළ දකුණු කෙළවරෙන් පටන් ගන්න කියලා ආයතන සංග්‍රහය කියන්නේ මම නෙමෙයි ආයතන සංග්‍රහය කියන්නේ ඒ නිසා මේ පැත්තෙන් පටන් ගන්න ක්‍රමයේ තෝරගන්න එහෙනම් ඒ පැත්තෙන් පටන් ගත්තොත් මේ අයිනට ගන්නවා අවසන් කිරීම ඒ පැත්තට පටන් ගත්තේ නැත්නම් මේ අයින්ට මෙහෙම පටන් ගත්තා නම් මේ අයින්ට ගන්නවා එහෙනම් මේක දකුණෙන් පටන් ගත්ත නිසා දකුණට බර කරමු මෙයට කෑලි දාන්නේ නැහැ කෙලින්ම අස්සනක් අස්සන කියලා මෙහෙම කඩිරක් දාලා ලියන්න කෙටුම් පත නිසා අස්සන කියලා අස්සන ගහන්න නැතුව ඔහොම ලියන්න ලියලා නමක් ලියන්න නිමල් කරුණාජීව කවුද කවුද කියන එක ලියන්න දිස්ත්‍රික් ලේකම් මාතර ඔබට එහෙනම් කඩේ ඉරක් දැම්ම අස්සන කියලා දැම්ම එයාගේ නම යටින් ලියව දිස්ත්‍රික් ලේකම් මාතර කියලා ලියුවා දැන් මේක කෙටුම්පත් කරන්න කියලා තියෙන නිසා මේක ඉහළට දැන් ලිපියක් කෙටුම්පතක් අතර වෙනස එකම වෙනසයි තියෙන්නේ මොකද්ද කෙටුම්පත කියලා කඩේ ඉරි දෙකක් මත ලියනවා මුදුනේ මෙහෙම මුදුනේ කඩේ ඉරි දෙකක් ගහලා කෙටුම්පත කියලා ලියන්න නැත්තම් ලකුණක් අඩුවේ පැහැදිලි නේද කෙටුම්පත කියලා මෙහෙම ලියන්න කෙටුම්පත කියලා කෙටුම්පත පැහැදිලි ඕනනම් ඉතින් අපිට පිටපතක් දාන්නත් පුළුවන් පිටපත රාජ්‍ය පරිපාලන ලේකම් අවශ්‍ය කටයුතු සඳහා ඩිස්ත්‍රික් ලේකම්ගේ බොස්නේ රාජ්‍ය පරිපාලන ලේකම් පිටපත රාජ්‍ය පරිපාලන ලේකම් අවශ්‍ය කටයුතු සඳහා ආකාශ අයන්න පිටක් සයන්න නිකමෙට පිටපත දාන්න ලියුමක් හදන්න පෙරදිලා හැරි ලකුණක් දුන්නොත් එහෙම අඩුපාඩු තියෙන්නේ නැති වෙන හැම එකක්මම අදාළයි මම ඉක්මනින් මැකුවට කමන්නේ නැහැ නේ. ඔයාලට රෙකෝඩින් එක බලන්න පුළුවන් නේ. ප්‍රියම ගැලපිච්ච විදිය හරිනේ. ඔයාලට ඊළඟ එක එම කෙටුම්පත දිස්ත්‍රික් ලේකම්ගේ අස්සන් ඉදිරිපත් කිරීම සඳහා ගොනුවෙන් ඇතුළු ලැබෙන සටහන සකස් කරන්න. මේක දිස්ත්‍රික් ලේකම්ට නේද දාන්නේ? එහෙනම් දිස්ත්‍රික් ලේකම්. දීලේ දිස්ත්‍රික් ලේකම්. තවනම් පානි පාලන නිලධාරි තවනම් මාණ්ඩලික සහකාරි මාස ඕනෑම දිස්ත්‍රික් ලේකම් නිසා අපිට මෙතන අතිරේක කැලලුත් දාන්න පුළුවන් අතිරේක ලේකම් අතිරේක දිස්ත්‍රික් ලේකම් පරිපාලන නිලධාරි පානි අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක නම් කොහොමද දාන්නේ ප්‍රාලේ සප්රාලේ පානි අපි අමාත්‍යංශයක නම් කොහොම දෙපාර්තමේන්තුවල නම් කොහොමද දාන්නේ අධ්‍යක්ෂ ජෙනරාල් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් පාලන පා ඊටසේ පානි ඔන්න ඔය වගේ लेखम अतिरेक लेखमारी डिस्ट्रिक्ट लेखम अतिरेक लेखम पालन इलेदारी परिपालन इलेदारी
කොහොම කියලා අපි එතන දානවා. දාලා ඊට පස්සේ අපි මේකෙදි කියන්න තියෙන්නේ දැන් මේකට අදාළව සමහරට ලියුමක් තියෙන්න පුළුවන් නේද? දැන් 8 වෙනි සිටුවේ අටෙහි නියෝගයට අනුව ඔන්න අපි උපකල්පනයක් කරා. මෙහෙම ලියුමක් කියන්න කියලා නියෝගයක් තියනවා කියලා. හරි නේද? අටෙහි නියෝගය අනුව අපි උපකල්පනය කරනවා අටවෙනි පිටුවේ ලියුමක් තියෙනවා. ඒ ලියුමේ දිස්ත්‍රික් ලේකම්වරයා නියෝග කරලා දෙනවා මේකට රැස්වීමක් ඇඳවන්න කියලා. එහෙම හිතමුද ඈ? මේ සිද්ධියක් තියෙන හැබැයි මේකට එකපාරට රැස්වීමක් ඇඳවන්න කියන්නේ නැහැනේ. දැන් මම ඇහෙනවා ඇති. පොඩි තාක්ෂණික ගැටලුවක් ආවා පුංචි වෙලාවකට. දැන් ඇහෙනවා ඇති. දැන් මෙහෙම අපි යොමුව දානවා දිස්ත්‍රික් ලේකම්, අතිරේක ලේකම්, පාලන නිලධාරී කියලා යොමුව දානවා. දාලා ඔන්න මේකට අදාළව ලියුමක් තියෙනවා කියලා හිතමු ගොනුවේ. ඔන්න 8 වෙනි ලියුමේ 8 වෙනි ගොනුවේ 8 වෙනි පිටුව කියන්නකෝ නැත්නම් 13 වෙනි පිටුව කියන්නකෝ. මේ පිටුවේ කියන්න තමයි රවුන්ඩ් කරන්නේ. ඔන්න ඒකේ ලියුමක් ඇවිල්ලා තියෙනවා. ඒ ලියුමේ නියෝගයක් දීලා තියෙනවා දිස්ත්‍රික් ලේකම්වරයා මේකට අදාළව රැස්වීමක් ඇඳවන්න කියලා. සමාලෝචන රැස්වීමක් ඇඳවන්න කියලා. එහෙනම් 8 හි නියෝගයට අනුව මොකද්ද මේ රැස්වීම කියන එක දැන් අපි කියන්න ඕනේ. ඩෙංගු මර්ධනය පිළිබඳ ඩෙංගු මර්ධනය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීම කැඳවීමේ ලිපිය කැඳවීමේ ලිපිය නෙමෙයි ලිපි කෙටුම්පත් ලිපි කෙටුම්පත් අස්සලට නැත්තම් අනුමැතිය ඉදිරිපත් කරනවා අනුමැතියට ඉදිරිපත් කරනවා අනුමැතියට එහෙම නැත්තම් අස්සරට කියලා කියන්නත් පුළුවන් ඈ අස්සරට කියලා කියන්නත් පුළුවන් අස්සරට ඉදිරිපත් කරනවා අනුමැතියට කිව්වත් හරි අස්සලට කිව්වත් හරි සාමාන්‍ය මෙහෙම දාන්න දැන් මේක විශ්ලේෂණය කරන්න දෙයක් නැහැ දැන් අපි 13 හි නියෝගයට අනුව කියලා විශ්ලේෂණයක් උපකල්පනය කරනවා. කාරණේ කියනවා කෙටියෙන්. කාරණේ කෙටියෙන් කියන්න ඕන. කාරණේ කෙටියෙන් කියන එක තමයි මේ තියෙන්නේ. ඩෙංගු මර්ධනය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීම කැඳවීමේ ලිපි කෙටුම්පත. අනුමැතියට කෙටුම්පතක් නම් අනුමත කරන්න ඕනේ. කෙටුම්පත අස්සන් කරනවා කියන්නේ අනුමත කරනවා කියන්නේ දෙකම එකයිනේ නේද? අස්සන කියන්නේ අනුමැතිය කියන එක. සාමාන්‍ය ලිපිය නම් අනුමැතියට වචනේ දාන්නේ නැහැ. ලිපිය නම් අනුමැතියට කියලා දාන්න ලිපිය නම් කෙටුම්පත නැතුව ලිපිය කියලා තිබ්බනම් අක්ෂරයට ඉදිරිපත් කරන බලන්න මෙතන ලිපිය නෙමෙයි කෙටුම්පතනේ ඒ නිසා ලිපි කෙටුම්පත අනුමැතියට නැත්නම් අක්ෂරයට කියවත් තරද්දක් නැහැ අක්ෂරයට කියලා දාන්න අක්ෂරයට එහෙම නැත්නම් අනුමැතියට ඉදිරිපත් කර ඊ කරමි ඊ කරමි දැන් මෙයාගේ අස්සන දාන්න ඕනේ ඊට පස්සේ මේ අස්සන දාන්නේ මේ ලිපිගොනු සටහන ගන්න වර්ණ අත පැත්තට බර කරනවා වර්ණ අත පැත්තට බර කරනවා එහෙනම් අස්සනත් ඒ පැත්තට බර කරන්න උඩ ගත්ත පැත්තට බර කරන්න අපි ලියුමේදී දකුණට බර කරේ මගේ අංකය දකුණට දාපු නිසා මෙතන ලිපිගොනු සටහන වමට බර කරන්නේ මේක වමට බර කරපු නිසා එහෙනම් දැන් අස්සනක් දාන්න දාලා වාරගේ විශේෂ සංකේතයක් දාන්න දාලා දිනේ දාන්න ඊසි නැත්නම් පීඩී කැමති එකක් දාන්න විශේෂ සංකේතය මේකට කියන්නේ අස්සන
විශේෂණ කීපය තිබේ. දැන් මේකට යෝජනාවක් දාන්න ඕනේ. යෝජනාවක් හැම එකටම දාන්නේ නැහැ. නිරීක්ෂණ නිර්දේශ හැම එකටම දාන්නේ නැහැ. මේක ඉතා සරල එකක්. මෙයා කියලා තියෙනවා පැහැදිලිව කෙටුම්පතක් ඉදිරිපත් කරන්න කියලා. කෙටුම්පත ඉදිරිපත් කරද්දී යෝජනා අවශ්‍ය නැහැ. හැබැයි එළියෙන් ආපු ලියුමකට අපි දානවා නම් යෝජනාවක් කරන්න ඕනේ. මතක ඇතිනේ අපි අන්තිමටම කරා අර සුරාබතු වෙළඳ සැලක සිද්ධියක් ගැන දාලා. එතනදී අපි ලිපි කණු සටහන කරද්දී යෝජනාවක් දාලා කරු අනුමැතිය උපදෙස් සඳහා ඊ කරමි කියලා එතන දැම්මේ. එතනදී අපි දැම්මේ කොහොමද? එතනදී දැම්මේ කරු අනුමැතිය උපදෙස් සඳහා ඉදිරිපත් කරමු. දැන් මෙතන ලිපි කැටුම්පත අනුමැතිය සඳහා ලිපි කැටුම්පත උන කරු කියලා දැම්මම කවන්නේ නැහැ. කාර්මික අනුමැතිය සඳහා ඉදිරිපත් කරමු. එහෙම නැත්නම් මේක කවන්නේ නැහැ. මේක පොඩ්ඩක් අභ්‍යන්තර සිද්ධියක්. ගොඩාක් දුර දිග ගිහිල්ලා අවසාන මොහොතේ ලියුම අස්සම් කරන එක විතරයි මෙතන තියෙන්නේ. right එහෙනම් ඒක හරි ඔන්න ලිපි කණු සටහන තියෙනවා. ඉතාලම සරල ලිපි කණු සටහන දෙකේදී දෙකක් නැහැ. මොකද ඔයාලගේ ඇයික කාලය ඇතුලේ කල්පනාන්තරණය කරගන්න පුළුවන් මට්ටමටයි ප්‍රශ්නය දෙන්නේ. ඒ නිසා මේ වගේ ඉතා සරල ලිපි කණු සටහනක් තමයි ආවොත් බලාපොරොත්තු වෙන්නේ. right ඊළඟට අවසානයේක ඊට අදාළ න්‍යාය පත්‍රයේ සකස් කරනවා. න්‍යාය පත්‍රය සකස් කරන්න. එහෙනම් ඉක්මනට ගමු න්‍යාය පත්‍රය. අපි ගිහපාර න්‍යාය පත්‍රයක් කරා. අලුත් අයින් නිසා මේක මම පැහැදිලි කරන්න. මට මේ උඩ තරම් අයින් කළාද නැහැ අයින් කළා. න්‍යාය පත්‍රය. කාරණය ස්ථානය විනය න්‍යාය පත්‍රය යටින් ඉලක්ක කරනවා. කාරණය මොකද්ද? ප්‍රගති ඩෙංගු සමාලෝචන ඩෙංගු පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීම. ඩෙංගු පාලන ප්‍රගති සමාලෝචන ස්ථානය මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ජීය ශ්‍රවණාගාරය. දිනය 2022:02:06. මේ කාරණේ ස්ථානයේ දිනේ කියලා ලිව්වේ නැතත් කමන්නේ. මේක ඇයි කියලා මමට අර කරලා ගන්න ඕනේ. කාරණේ ස්ථානයේ දිනේ කියලා ලියනවා නම් වඩා පැහැදිලි. වඩා පැහැදිලි. මෙහෙම ලියන්න පුරුදු වෙන්න ඒක පැහැදිලි එතකොට දන්නවා කියලා දන්න. කාරණේ දෙඟු පාලන ප්‍රගති සමාලෝචන රැස්වීම මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථානය දිනේ 2022:06 ඊට යටින් තමයි න්‍යාය පත්‍රය කියලා ලියන්නේ. නැතුව මේ ඔක්කොටම උඩින් න්‍යාය පත්‍රය කියලා දාලා කාර්ණ ස්ථානයේ ලියන්න එපා ඈ. එහෙම ලියන්න එපා. ලකුණු කැපේ සමහර විට එහෙම පිළිවෙලක් නැහැ. න්‍යාය පත්‍රයක් වෙච්චාම න්‍යාය පත්‍රයේ ඇතුලේ තියෙන වෙලාවල් ටික. පැන ස්ථානය ඒකට උඩින් තියෙන්නේ. එහෙනම් පෙරවරු 9:30 9:25 ආරාධිතයන් පැමිණීම නේද? ආරාධිතයන් නැත්තම් නිලධාරීන්ගේ පැමිණීම. නිලධාරීන්ගේ පැමිණීම. පෙරවරු 9:30. දැන් 30ටනේ පටන් ගන්නවා කිව්වේ. අපි විනාඩි 5ක් විතර ඉස්සෙල්ලාම 9:25 නිලධාරීන්ගේ පැමිණීම. නැත්තම් 9:30ව දැම්මත් කමකුත් නැහැ. ඒත් කමන්නේ නිලධාරීන්ගේ පැමිණීම. විනාඩි 5ක් මෙතෙන්ට අවශ්‍ය නැහැ. අර සංකේත කරන්න බෑ මේ වෙලාවට එනවා කියලා. ඒක සංකේත කරන්න තමයි මෙතන තියෙන්නේ. දැන් උත්සවයක් නම් මොකද්ද කරන්නේ මෙතෙන්ට? ආරාධිතයින් අසුන් ගැනීම. උත්සවයක් නම් ආරාධිතයින් අසුන් ගැනීම. මෙතන නිසා නිලධාරීන්ගේ පැමිණීම. අර මේක 30 ගත්තොත් මේක 35 කරන්නේ. 35. දැන් අපිට ඕන පොල්තල් පහන දැල්වීම මෙතෙන්ට අදාළ නැහැ.
ආගම සීකිරීමත් අවශ්‍ය නෑ සාමාන්‍යයෙන් මේ වගේ දේවල් වලට කාර්යාලීය රැස්වීමත්නේ කෙලින්ම ගත්තට වරදක් නෑ පිළිගැනීමේ කතාව එහෙම නැත්තම් මෙතෙන්ට එන්න ඕනේ එක්ක ආගම සීකිරීම නැත්තම් ඉස්කෝලේ එකක් නම් විදුහල් ගීතේ වාදනය කිරීම නැත්තම් පංචශීලයේ පිළිපදවීම ඒ වගේ දේවල් නැත්තම් විරුවන් සීකිරීම මොනවා හරි එකක් ගන්න පුළුවන් ආගම සීකිරීම ඒවයි ගන්න පුළුවන් මෙතන නැත්තොට කමන්නේ මෙතනේ නම් පිළිගැනීමේ කතාව ඒක තියෙන්න ඕනේ ඕනම එකකට පිළිගැනීමේ කතාවක් තියෙන්න ඕනේ අපි හිතමු අතිරේක දිස්ත්‍රික්කලේ කම්තු මෙහෙම ඉරිකැලක් ගහලා අතිරේක දිස්ත්‍රික් ලේකම් තුමා තුමා කියලා ගන්න මේක න්‍යාය පත්‍රයක්ද තුමා කියලා දැම්මට කමක් පෙරවරු 9:45 රැස්වීම කැඳවීමේ අරමුණු පැහැදිලි කිරීම රැස්වීම කැඳවීමේ අරමුණු පැහැදිලි කිරීම දිස්ත්‍රික්ක ලේකම් තුමා අපි හිතමු මේක උත්සවයක් කියලා උත්සවයක් නම් මොකද මෙතෙන්ද කරන්නේ ආරාධිතයන් අසුන් ගැනීම උත්සවයක් නම් මොකද කරන්නේ පොල් තෙල් පහන දැල්වීම ඊට පස්සේ තමයි පිළිගැනීමේ කතාව මේක හරි උත්සවයක් නම් ඒක එතකොට මෙතෙන්ට එන්නේ ප්‍රධාන දේශනේ උත්සවයක් අහවල නැත්තම් ප්‍රධාන ආරාධිතයාගේ කතාව ප්‍රධාන ආරාධිතයාගේ ආරාධිත කතාව ආරාධිත කතාව නැත්තම් මහා ප්‍රධාන අමාත්‍යතුමාගේ කතාව අධ්‍යාපන අමාත්‍යතුමාගේ කතාව ඒ වගේ දැන් එහෙම ඇමතිවරු මෙතන නැහැ ඒ නිසා නිලධාරි ටික විතරයි ඉන්නේ ඒ නිසා ප්‍රධාන නිලධාරියා කවුද දිස්ත්‍රික් ලේකම්තුමා රැස්වීම කැඳවීමේ අරමුණු පැහැදිලි කිරීම දැන් එයා අරමුණ පැහැදිලි කරනවා විනාඩි 15ක් විතර වගේ 20ක් විතර වගේ පෙරවරු 10 සාකච්ඡා වාරය උත්සවයක් නම් මොකද කරන්නේ ඔන්න විවෘත කිරීම නැත්නම් ආරම්භ කිරීම උත්සවයක් නෑ විවෘත කිරීම නැත්නම් ආරම්භ කිරීම මෙතන උත්සවයක් නෙමෙයි ඒ නිසා සාකච්ඡා වාරය රැස්වීමක් නිසා සාකච්ඡා වාරය සාකච්ඡා අවස්ථාව දැන් මම උඩ බකන්න දැන් අපි දාම් කුංචි බ්‍රේක් එක 10:30 තේ පෑන් සංග්‍රහය සාමාන්‍යයෙන් රජයේ රැස්වීම වල තේ පෑන් දෙනවා තමයි රැස්වීම යන අතරේ තමයි තේ බොන්නේ ෂෝටිස් ගන්න ඔක්කොම කරන්නේ රැස්වීම යන අතරේ සාමාන්‍යයෙන් කවන්නේ අපි මෙතෙන්ද තේ පෑන් සංග්‍රහය කියලා එකක් එකතු කරලාට වරදක් නැහැ තේ පෑන් සංග්‍රහය මේක මේ කෑල්ල අත්‍යවශ්‍ය නැත ඈ මේක අත්‍යවශ්‍ය නැත රස්සල කරනවා නම් තමයි ඒක දාන්නේ හැඩ කරනවා නම් ඒක අත්‍යවශ්‍ය නැහැ ඊට පස්සේ 10:45 තීරණ ගැනීම අපිට උත්සවයක් වගේ නම් ඔන්න තව මොකක් හරි අංගයක් දාන්න තිබ්බනේද අහවල් එක විවෘත කරා ඊට පස්සේ තව මොනවා හරි දේවල් අනිකුත් අංග ආරම්භ කිරීම නේද අනිකුත් අංග පැවැත්වීම ඒ වගේ ගන්න තිබ්බට ඒ උත්සවයක් නම් අනිකුත් අංග පැවැත්වීම අහවලාගේ කතාව එහෙම නැත්නම් සංස්කෘතික අංගය ඒ වගේ දේවල් දාන්න තිබ්බා ඊට පස්සේ වැඩේ ඉවර කරන්න
11යි කාලේ ස්තුති කතාව පරිපාලන ඉලදාරියතුමා පරිපාලන ඉලදාරියතුමා දැන් ස්තුති කතාව කරන අතිරේක ලේකම්තුමා පිළිගැනීමේ කතාව කරා ඩිස්ත්‍රික් ලේකම්තුමා රැස්වීම කැඳවීම අරමුණු පැහැදිලි කරා පරිපාලන ඉලදාරියතුමා ස්තුති කතාව දෙනවා දැන් එන 11යි 25 නැත්නම් 11යි 30 ඒවයි මේවයි එකතු වුණාට පස්සේ තමයි ලකුණු 40 අවමීට යන්න ඕනේ වෙන්නේ. ලකුණු 40 එක ඉතින් ලකුණු 70ක් 80කවත් හිටියොත් 50කටවත් වැඩෙන්න පුළුවන්. අපි විභාගයේ ඉස්සෙල්ලා හිතනවා ලකුණු 80. විභාගේ ලියලා ඇවිල්ලා හිතනවා ලකුණු 70. ප්‍රතිඵල එනකොට ලකුණු 50යි. 70ම හම් වෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය පෙළ ඉඳන්ම තියෙන අත්දැකීමනේ නේද? එහෙම. ලකුණු 95ක් විතර හිතන කෙනාට තමයි 80ක් කියන්නේ. අපි මේ වගේ විභාග වල ලකුණු 100 වල ලෙන්නේ නැහැ නේද සාමාන්‍ය? එහෙම දෙන්නේ. Right, teman. Api ada tahu sih nasar kerma. Dasar nasar kerma. Ada tahu sih api nasar kerma. Eka teko alat ya. Februari masih sidda antar lah itu udah dikah. Februari masih hatte nih dah. Karya alat kerma. Dia akan dikpan de karya alat kerma. Februari hatte karya alat kerma. Namanya dinum kerma. 14 IT ඔය විදිහට පටන් ගන්නවා මේකට අදාළව අලුත් කැම්පින් එක අලුත් පත්‍රිකාව හදලා තියෙනවා ඒක මේ මේ තිරේ දාලා තියෙන්නේ පෙබරවාරි 7 කාර්යාල ක්‍රම 9 ගිනුම් ක්‍රම 14 IT 16 ගිනුම් 21 කාර්යාල 23 IT 27 IT විභාගයේ මේ වගේම එක්සෑම් එක IT විභාගයේ මීට වඩා පිළිවෙලකට වෙයි මොකද ඒක IT එකත් එක්ක යන එකක් නේ ඒක එවෙලෙම ඔන්ලයින් ඔයාලට උත්තර හදලා ඔන්ලයින් එකෙන්ම දාන්නයි තියෙන්නේ ගිය පාරේ කිහිම කරානේ ඒ පිළිවෙලටම දර්ශන මහත්තයා මේ පාරත් කරලා තියයි 27 IT exam එක 28 ගිනුම් ක්‍රම exam එක පළවෙනිදා කාර්යාල ක්‍රම exam එක දෙවෙනි ශ්‍රේණියේ කට්ටිය ඉන්නවා නම් ඔයාලගේ ආයතන වල දෙවෙනි ශ්‍රේණියට 10 මුදල් රෙගුලාසි 17 ආයතන 24 මුදල් 26 ආයතන 2 ආයතන සංග්‍රහය විභාගයේ 3 මුදල් රෙගුලාසි විභාගයේ ඔය විදිහට අපි පෙබරවාරි මාසෙ තියෙන්නේ මේකට සම්බන්ධ වෙන ආකාරය මෙතන මේ පැහැදිලිව අංක 1 යටතේ සම්බන්ධ වෙන ආකාරය වෙනම දාලා තියෙනවා මේකට කොටු නේද එහෙමනම් ඒක තමයි දැනට දෙන්න තියෙන පණිවිඩේ එහෙමනම් අපි අද දවසේ නතර කරනවා විනාඩි දෙකක වෙලාවක් දෙන්න ඔයාලට මොනවා හරි දෙයක් විශේෂ දෙයක් තියෙනවා නම් අහන්න විනාඩි දෙකක වෙලාවක් දෙන්න සර් අපි ආරාධනා පත්‍රයක් කියනකොට මේ විශේෂ දෙයක් තියෙනවා නම් කතා කරන්න සර් අපි ආරාධනා පත්‍රයක් ලියනකොට කොහේ මැද්ද ටිකක් ඇහෙනවා මදි ටිකක් අයියෙන් කියන්නේ අපි සර් ආරාධනා පත්‍රයක් ලියනකොට කොළේ